අමනුස්ස කොට්ටාස වල යක්සයන්ගේ පේතයෙන්ගේ විවිධාකාර අමුණඋස්සයෙන්ගේ බොහෝ පීදාවලට බොහු අයට මුහුණ දෙන සිද්ද වෙනවා. ඒවාගේ අවස්ථාවංගලට පින්වත්නේ වනය ඉතා බල සම්පාන පිරිත් ධර්ම දේශලාජය තියෙනවා. ඒවාවත් පිළිවෙත් අනුවසිදු කරලා කටයුතු කරගන්නට ඕන ජනදන්දන පිරිතත් බොහෝ දෙනා පරිහරණයකයනවා මේකන වැඩි විස්තර ඔය පින්වදුනට පුුණ්්‍යෝප දේසය කියන. ේරුකාණය චන්දයුමල පින්වන්ත අතිපූජනය නායක නහම්පාණන් වහන්සේගේ පුතින් දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. පින්වත්න ඊළඟත අහලතියෙන පස්්නේ තමයි පින්වා ස්වාමීන් වහන්සේ දස සයෝජනයන්ගින් එකක් වන සෝවහාන්වීමට වුවමනා යැයි කියන සීලපත පරාමාස ගැන ොඩි විස්තරයක් කරන්න තෙරුවන් සරණයි කියලා සත්පුරුස පිංවත්න දස සංයෝජනයන්ගේ සක්කාරිිට්ටි විචිකච්චා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්ද්ච අවිච්චා කියලා පිංවත්නී දහයත් තියෙනම්. සංයෝජන දහයක්. ඒ සංයෝජන දහයෙන්. පංවත්වෝ බාහ ලතියෙන්නේ පිංවත්නයේ සීලබ්බද පරාමාස සංයෝජනය ගැන කෙටි විස්තරයක් කරන්න කියලා සීලබත පරාමාසයකි වහම පිංවත්නේ මේ ශාසනයෙන් පිටට ශසනවල ඒකයාන මේ ශාසනයෙන් පිටට බුදුතාම නොවන වෙනත්ආගමික දර්සනවල මිත්‍යයා දුෘෂ්ටිය හින්දා පිංවර්ත්නී විවිධ වැරදි සීල සමාධානයන් පිළිගත්ත පුද්ගලයෝ ඉන්නවා. එක කයගේ මිත්‍යා දුෘෂ්ටියහින්ද සමහරුන් හිතනවා පින්වත්නේ යාඥා කරමින් කන්න ලව කරමින් ලිටරූග සූපත් කර ගන්න පුළුවන් කියලා. එනිසා ඒ වාසානය යනවා. තවත් සමහරුන් හිතනවා වැපින්වත්නී විවිධ විටට අජගුත්ත ගෝගෘත කුක්කරවත වගේ එලුව වගේ හිටියාම ඒවාගේ සුනකය වගේ හිටියාම ඒවාගේ ගවයින් වගේ හිටියාම, ජවිධාකාර දුස්කර බෘත සමාධන් වුණම ගින්දර පහකින් ඒ කියයන් හතර පැත්තෙන් ගිනි හතරක් දල්වල ආසේ සූරයාගේ තම ස්ථාපයක් කියන ගින්දර පහකින් සැර පහකින් තමන්ව තවමින් නිවන්දකින්න පුළුවන් වගේ වෙනත් වැෑද සමාධානයන් තියෙනවා සමහරුන්ගේ සහරාගංවල තියන වැරදි සීල සමාධානයක් අතිසයිම්ම දුස්කර බොහොමරකස බොහම කටුක වගේම සමහරකාර ඉතාම පහත් වෙනවා. සහරසාරීදික අවේ අවයංවල කොටස් කැපීම් ඒ අය යම්යම් දැඩි මිත්‍යාවන්ගක්ක ඇතිකරගන්න කවුණු. සහරාගංවද වෙනත්ආගමකයිෙන් මරාගෙන මැවුණාට පස්සේ ස්වරගයේ කණ්්‍යාවියන් ලැබෙනවාගේ පින්වත්නී වැරදි විවිධාකාර දුෘෂ්ටි තියෙනවා. එතකොට මිත්‍යා දෘෂ්තිය හින්දා. සාසනයෙන් පිටත ශාසනවලේ වැරදි සීර සමාධානයම් පිළි ගත්ත පුද්ගලයු ඒ මුලාවෙලා. ඒ වැදි සීලයන් නිසා සසරයෙන් එතර වෙන්න බැරුව. ඒ අයගේ ඒ වැදි දුෂ්ටියය හින්දා. වැදි සමාධානයන් හින්දා. පින්වර්ත්නය අපහගාමීව දුක් නින සිද්ධ වෙනවා. නැවත මනුස්ස භූමියකට පැමිණෙන්න්නත් බැරිවෙනවා මේ සිද්ධවෙන්නේ දිට්ටි චෛදසකගේ නිතා. මිත්‍යයා දුෘස්තිය හින්ද. මිට්‍යයා දුෘෂ්ටියය නිසා තමයි මේ වගේ වටිනා ආර්ෂ්ඨායක මාර්ද ගමන්මාංක. පන්සිල් අටසිල් දස්සල් වගේ ඉතා වටිනාසිල සමාධානයන්තියේද්දී වෙන මිත්‍යාවැදි සීල සමාධානයන් පිළිගන්නේ පින්ව මිත්‍යා දුෘෂ්ටිය හින්දා. පිංවත්න ඊළඟට අහලතියෙන පස්්නය තමයි. අවසරයි සුපිංව ස්වාමීන් වහන්සේ පංචබල වඩනාකාරී ටම් පහදා දෙන්න කියලා පින්වත්න පංච බල වඩනාකාරයේ ගැන කියනකොට මෙතදි පංච බලයන් කියන්නේ පිංවටනේ සද්දාබල විලිය බල සතිබල සමාධි බල ප්‍රඥා බල කියන එත් තමන්ගේ පක්ෂේට අයිති ඒ අනිත් බලධරමයාන්ගේ ඒ සිත තුල පවත්වන අධිපතිකම නැතිකරන්නේ නැතිව තමන්ට විරුත්ධව නැගෙන ඒ විරුත්තය අකුසල ධර්මයන් මැඩ පවත්වන. ඒවාගේම ඒ විරුද්ධ අකුසර ධර්මයන් විසින් තමන්ව මැඩ පවත්වන්නට දෙන්නේ නැති. සිතත්වයක්ක එකට ඒත්න ධර්මයන් ගැන ස්ථීරත්්‍යයෙන් පවතින ධර්මවලට බල ධර්ම කියලා කියවා. බලධරම පිින්වත්න උපතවාගන්නට ඔය ඇත්තෝ ධර්මස්ස වනය කරන්නට ඕනේ ධර්මසාකච්ඡා කරන්නට ඕන එටන්දි විසේසේම සද්ධාව වැඩිෙන කාරණාවල හිදන්න ඕනෙ. සද්ධාව සිතේ අධිපති බලයක් වන විදිහට ඒ සද්ධාවට විරුත්තව නැගිෙන විරුත්ත ධරමයෝ මැට පවත්වන්න පුළුවන් විදිහේ. සද්ධාවක් ඔබ තුළ ඇතිවෙන්නට ඕනේ ඒවාගේම වීරය බලය සතිබලයේ සමාධි බලයේ ප්‍රඥාගලය කියන පින්වර්නයේ පංච බලයන් පින්වන්තය ඇත්තන්ගේ චිත්ත සන්තතිය තුළ ගොඩ නැගන්නට ඕනේ ස්ථීරෝ පිහිතන්නට ඕනේ අනෙකුත් විරුත්්ධ ධර්මයෝ මැඩ පවත්වන්න පුළුවන් විදිහටත් විරුදත්්ධ ධර්මතාවයන්ට තමන්න මැඩ පවත්වන්නට බැරි විදිහටත්. එලසා සද්ධ වීර සති සමාධී ්‍රඥා කියන බලතර්මයෝ වැඩෙන්නේ භාවනාදී කටයරු කළ හම සද්ධා වීරයාදී වැඩෙන්නේ ඔය ඇත්තු ධර්මය හැසුරුනහම එයට ගැලපෙන කාරණාවල යුතුනහම තමයි බලධර්මයෝ වැඩෙන්නේ. පිින්වත්න ඊළඟට අහලතියෙන පස්නය තමයි තෙරුවන් සරණයි පංවස්වාමින් වහන්ස ධර්මය අවබෝධ කළ හැකි පුද්ගලයයිින්. වර්ග තුනක් උග්ගටිතඥ විපචිත්‍ය සහ නෙයලෙස බුද්ධ දේශනාවී සඳහන්වෙනවා නේද. මේ අතරින් උග්ගටිත්ඥ හා විපචිත්ඥ ලෙස හැඳින්වෙන පිරිස් බුද්ධ පයනිර්වානීන් පසු ඉපදින්නේ නැද්ද ස්වාමින් වහන්සේ. ඔබහන්සේ ලෝකසත්වයා කරෙහි අනුකම්පාවෙන්. දහම් මැස පාදන්නට ගන්නා මේ විහෙස ඔබහන්සේ පතන්නා වූ බෝධිය සාක්සාත් කර ගැනීමට පාරමී තර්මයක්ම වීවා. මෙහම කියලා තියෙනවා සත්පුරුස පිින්වත්නී. මෙතනදී පුද්ගල වර්ග හතරක් තියෙනවා. ඒ තමයි උංකරිත්‍ය විපරිත්‍ය නේය සහ පද පරම කියලා කියන්න. මෙතනදී ඔබ අහපුයේ පස්නයට පිළිතුරු දෙන්න කලින් මේ උක්කරිත්‍ය විප්‍රත්‍ය නීය පද පරමයි ගැන. විස්තරයක් කරන්න ඕනේ. උද්ගටි තඥ කියල කියන්නේ බුදුපියාණන් වහන්සේ නමක් කෙටෙන්. ඒ හීතුඵල ස්වභාවේ මිස්සිත කරුණක් කියද්දිම. වහා ධර්මාබෝධී ලැපිය හැකි තත්ත්වයට තමංග පාරමිතා ධර්ම මුහකුරා තත්ත්වයට පත්කරගින්න පැමිණි උතුමන්ට කියනවා වහා ධර්මාබෝතිී ලබන පිිතුන්ට උ්ගරිතන්න කියලා. විපචිතං්‍ය කියර කියන්නේ සාමෝක්කන්සික දේශනාව වගේ. විස්තරවස්සයෙන් අනුපු බි දේශනාවක් කළ හම පිින්වත්නේ දේශනාවසානයේ වෙනකොට මාර්ගපල් ලබන උත්තමයින්ට. නීය කියලා කියන්නේ දැම්මේ ලබාගෙන තියෙන මනුස්සජී විතේදී. ඒ ඇත්තු දානසී ලබාවනාදී කටයුතු කරමින් බෝධිපාසික ධර්ම වැටන කටියයුතු කරමින් භාවනා කරමින් ධර්මසාකච්ඡාදිය පවත්තමින් ධර්මදේශනාදිය සවනය කරමින් බොහෝ විහෙසක් මහාසයක් ගන්නකොට මේ මනුස්ස ජීවිතයේදයේ යම් දවසක මඟපල් ලබන ඇත්තු. එතකොට පද පරම අය කියන්න ඒ අයට මේ මනුස්ස ජීවිතයේ මඟපල් ලබන්න බැහැ. නමුත් ඒ ඇත්තු අර උද්ගයත්‍ය විපයතන්න නේය පුද්ගලයෙක් බවට අනාගතයේ පත්වීම උදෙසා. දැම්පිංර්නේ ධර්මස්වනය කයනව ධර්මසාකච්ඡා කරන භාවනාවටනම හරියට නෙය පුද්ගලියෝ වගේ මාර්ගපල් ලැපීමී අරමුණයම කටයුතු කයරනවා. මේ මනුස්ස ජීවිතයේදී මඟපල් ලබා සසරීින් එතරවීමේ දැටිය අධස්්ථානය නේය පුද්ගලයූ හා සමානව ඒ ඇත්තු දෙැටසේ කටයුතු කරනකොට. ඒ උදවියට මේ මනුස්ස ජීවිතයේ හීතු සම්පත් නැති නැතිහින්ද. මඟපල් ලබන්න පැරිවනාට දැම් මේ කටයුතු කරගත්ත දීවල් හේතු සම්පත්වෙලා ඊ ළඟබවේ. පවත්න උද්ගටත්‍ය විප්‍රතන්න නේය ආදී තත්වයකට පත්වෙන්න පුළුවන් ඉළඟභවයක ඒ පින්වතුම්පාරමිතාතිය දියුණු කරගෙනය කටයුතු කරන ආකාරය අනුව මෙතනද උග්ගටිතන්්‍ය හා විප්‍රතඥ ලෙස හැඳින්වෙන පිරිස බුද්ධ පානිර්වාණී පස්සීප දෙෙන්නේ නැද්ද කිය ැහුවාම. පින්වත්න ඔය එත්තු බුදුපියාණන් වහන්සේ පීනිිවම්පේවාට පසුව ධර්මා භූතිය ලබූ අතේතු උත්තමයන් වහන්සේලාගේ චහිතකතා බලන්න. මගලී පුදතිෙස මහරාතන් වහන්සේ ගිහෙම විශේසීම පින්මාන්ත ඔය ඇත්තු. පින්වත්න හොඳටමවිිමසා බල අපි මිහිදු මහරාතන් වහන්සේගේ චෛතාපදානේ මිහිදු මහරාතන් වහන්සේ කෙස් වැටිය කපනකොටම ර රහත්ව පිින්බර උත්තමාණන් වහන්සේ නමක් ඒ බුදුපියාණන් වහන්සේ පීනවම් පෑවාට පස්සේ. අතු ඔය ඇත්තු ධර්මී හැසිරෙමින්. මේ විදිහයට ධර්ම සාකච්ඡා පවත්තමින් ඔය පින්වතුම් පින්වත්නී පරිාප්ති ප්‍රතිපත්ති පතිවීර කියන. තිවිද ශාසනයේ උස්සේම කටයුතු කරගෙන. තිපිටක බුද්ධ වචන අටවාටීකාදය දැනීගෙන ගෙන කටියයුතු කරනකොට. ඒවාගේම ඒ පිළිපදිමින්ෙන් කටයුතු කරද්දි. දැනගත්ත ධර්මය පිළිපදිද්දි. යම්හකින් අවබෝධ නොවනොත් මෙත නද. පින්වත්න අනුමාන නුවනය ඔබ අවබෝධි කරගත්ත කවනුත්තක්ක ඔබ පාරමිතාදය දියුණු කරගත්ත විදී හැටියට ඊළඟ බවය හෝ ඉඊට පසු බව උදගටිතඥ විය හැකි විපයතන්නරිය. හැකි පිංවත්නේ උද්ගතාන්‍ය විපතන්න උත්තමයු මේ ශාසනයේ පහර වෙන්නට පුරුවනි. ඒ පිළිබඳව විශේසයෙන්ම ඔය පිින්වතුන් තේපුම්ගන්නට ඕනේ දැන් ශාසනයේ ආයුකාලයේ ගැන කතා කරනකොට සාාසනයේ ආයුකාලයේ ගැන. පින්ංවත්න යන ඇැන්වලදී සමර මිලින්ඳ ප්‍රස්නේමගේ තැන්වල පලවැනි අවුරු දහස සී පිලිස්සිම්බියා පත්තුඋත්තමයන් අහසල පහල වෙනවා දෙවැනි අවෞුදු දහස සාමාන්‍ය රහතන් වහන්සේලා පහළ වෙනවා ආදී විඩිය සඳහන් වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ මගපල්ලබන කාලයක් ගැනදේශනා කළ නැහැ ආර්ෂ්නාායක මාර්ග පිළිපත්නා තාකාලයක් ලෝකයේ රහතන් වහන්සේලාගේ හිස්වෙන්නේ නැහැකල තමයි දේශනා කළේ ඒ නිසා පිින්වන්ත ඔය ඇත්තු පින්වටනී උද්ගතඥවේවා විප්‍රතඥ වේවා ඒ ඇත්තු. අද කාලි පහළවී හැකි පවතීරෝන් ගන්න කාලින් කාලයට ඒවගේ පුුණ්්‍යවන්තියුලෝක පහළ වෙලා ධර්මය වේගී යනදිින් නැතුව ධර්මය මතු කරමින් දහමත් බබුලෝමින් තමනොත් සසලින් එතර වෙන්නට වග බලා ගන්නවා. පින්වත්න ඊළඟට ආලතියන පස්නය තමයි බුදුසස්න බැබලේවා අවසරය පිංව ස්වාමීන් වහන්සේ. එතනදී පස්න කීපයක් මේ එකට අහලා තියෙනවා පිංවත්න පස්න කීපයක් එකට හලතියෙන නිසා මං ඔයයා ඇත්තන්ට ඒ ගැට්ලුවකට පිළිතුරු ලබා දෙන්න අනෙක්තිිකාපි ලිකිතව ලබා දෙන්නම්. මොකද අනිත් පින්වතුන්ගේ පස්න වලටත් පිළතුව ලබා දෙන්න ඕනේ අපි පෑ දෙග කාලයක් තමයි සජේවී ධර්මසාකච්චාර්ටයෙන් කරන්නේ මේ අහලා තියෙන පස්න කී පියතැන් පිළිතුරු දෙන්න ගියෝතින් පෑ දෙක කාලයක් ඉක්මා යන්න පුළුවන් නිසා. සත්පුරුස පිින්වත්නි පලවැනි එක තමයි ටිපරිවට්ටේ හෙවත්. සංවට්ට පරිවට්ට විවට්ට යනු කුමත් කියලායි ආලා තියෙන්න්නේ. මෙතන පින්වත්න තිපරිවට්ටේ කිව්වහම. පරිවට්ටේ වෙන්නේ පිින්වත්න දම්සැපයතු සූතයේ දහ මොය ඇත්තන්ට හබ වෙනවා බුදුපියාණන් වහන්සේගේ ඥානතරසනය තුන් ආකාරයක් වෙනවා. ඒක වැරදි විදිහට තේරුම් ගන්න එපා. ඒක ඒ විදිහට තේරුන් ගන්න දැන් අදකාලී විවිතාකාර මිත්‍යා දුස්ටීම් බහුලයිනි සමහරුන් තමාන්ට හිත්තන හිත්න විදිහට ධර්මය විවෘත්ත කරන. මතක තියාගන්න රහත්වෙනවා කියල කියන්නේ බුදු වෙනවා කියන එක නෙමි. බුදුපියාණන් වහන්සේ ධර්මාබෝධය ලැබූ විදිහට පින්වත්න්නේ රහතන් වහසේ නමක ධර්මාබෝධය ලබෙන්නේ. රහත් වනත් හරියට මිහිදු මහරාතන් වහන්සේ රහත්වනාට පස්සේ ධරමේ ඉගෙනගෙන ලංකාට ගඩම කලා වගේ බුදුපියාණන් වහන්සේ දීස්නා කරපු සිල් සත්ධරම මේ දැන ඉගෙනගන්නට වෙනවා. එතන්ද සල්පිල සිම්බියාපත් මහරාතන් වහන්සේලා සම්පන්ධව වෙන විස්තර කරන්නත් ඕනේ. තිිපරිවටට දවාදසාකාරයගැෙන ඇව්හාම. ටිපරිවට්ටේ කියලා කියන්නේ. බුදුපියාණන් වහන්සේගේ ඥානදර්සනය තුන් ආකාරයයි. ඒ කිය කියන්නේ චතුරාර්ය සත්‍යය, මෙම ඥානතුනෙන් වැඩි කළ හම පිින්වත්නී දුළු සාකාරයක් වෙනවා. දුක්ක සත්්‍යටයි සමුදිය සත්්‍යටයි නිරෝධ සත්‍යටයි මාර්ග සත්‍යටයි කියන මේ හතයට තමයි චතුරාර්ය සත්‍ය ධරමය කියන්නේ. මේ චතුරාර්ය සත්‍යය, ඥානතුනවන සත්‍ය ඥාන, කතිා කෘතඥාන කියන ඥානතුනෙන් වැඩිකරනට ඕනෙ. තිපරිවට්ටේ කියන්නේ මේ සත්‍ය ඥානයට කුත්තිඥායට කුතඥානයට නමක්. එතකොට එක් සත්‍ය ඥානතුනයෙන් වැඩි වෙන්න මෙන්නමී විදිහට. දැ දුක්ක සත්‍ය පින්වත්න ඥානතුනට ගත්තහම සත්‍ය ඥාන කෘ්‍රඥාන කුතඥාන වෙන්න මෙහෙම සත්‍ය ඥානය වෙන්නේ දුක ඇයි දැනගැනීමට. එතකොට කෘත්තිඥානී වෙන්න පරිඥය ඥානයට ඒ කියන් මනාව වටහාගැනීමේ නුවනට. එතකොට කෘථඥාන කර කියන්නේ පරි්ඥාත ඥානයට මනාව වටහාගත් බව අවබෝධ කර ගත්ත නුවනට නමක්. ඊට පස සමුදය සත්‍යය. පිවුවත්න සමුදය සත්‍යයේ කියන්නේ දුක ඉතර සක්ති ඥානයේ වෙන්නේ දු දුකට හේතුව දැනගැනීම එතකොට එතන කුත්තිඥාණයේ වෙන්නේ පින්වත්න පහාතවවිඥානය ඒ තමයි එය දුරු කළ යුතුය දැනගැනීම ඊට පන්ස කෘතඥානයේ වෙන්නේ පහීනඥානය පහීනඥානය කියන්නේ හේතුව දුරු කලායයි දැනගැනීමට ඊට පස්සේ නිරෝධ සත්‍යය නිරෝධ සත්‍යය පින්වත්නී සත්‍ය ඥානයේ වෙන්නේ නිරෝධ සත්‍ය හේතුවෙන් මිදීමට. ඒවාගේම සච්චිකා තග්්‍රඥානය කියන්නේ පිංවත්න හේතුවෙන් මිදීම පත්‍යස්ව කළයැයි දැනගැනීමට කෘතිඥානය. ඉට පස්ස කෘතඥාණයේ වෙන්නේ පිංවත්නයේ සච්චි කතන්තිඥානය හේතුවෙන් මිදුනීයැයි දැනගැනීමට. ඉතකුට ඊට පස්සේ මාර්ග සත්්‍යයේ සත්‍යඥානයේ වෙන්නේ මාර්ගය දැනගැනීම. කෘත්තිඥානය වෙන්නේ භාාවේ තබ්ඥානයයි ඒ යන මාර්ගය වර්තනය කළ යුතුය දැනගැනීමට. ඊට පස්සේ කුතඥානයේ වෙන්නේ භාවිතන් තිඥානයයි මාර්ගය වර්ධනය කළායයි දැනගැනීමට. එතකොට තිපරිවට්ටයකි ව්වහම වෙනත් දෙයක් නෙමේ ඔය ඇතෝ තිපරිවට්ටයක ව්හම දැනගන්නට ඕන බුදුපියාණන් වහන්සේගේ මේ ඥානදර්ශනය තුන් ආකාරය. ඒ තමයි සත්‍යඥානය කෘ්‍රඥානය කෘතඥානය ඒ තමයි බුදුපියාණන් වහන්සේගේ තිපරිවට්ටය කියලා කියන්නේ. පවත්න ඊළඟට අහලතියන පස්්නය තමයි තෙරුවනේ පිහිට ලැබීවා. පිංවත් ස්වාමින් වහන්සේ අපකිරේ අනුකම්පාවෙන් කවුණු පහදා තිනසේක්වා. මා මෙහිදී ඉදිරිපාත් කරන්නේ කාරුණික ඉල්ලීමක්. අප රටේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනේ සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දූපුතුම් වෙනුවෙන් මාසතුන මාසහය සහ අවුරුද්ධක සාමනීර පැවිද්දක් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස්කරගත හැකිද. මෙම කාලයේ තුළදී. විශාල ප්‍රමාණයක් දූපතුම් මත්‍රවි භාවිතයේ වැනි භයානක දේවා සඳහා යොමුවන්නේය. මද්‍රවය භාවිතයේ සඳහා යොමුවීමටත් වඩා බයංකාරවූන් සම්පූර්ණයං. සසර ගමනම අවුල් කරන්නාවෝ වැඩපිළිවෙලක් සහිත, මීරිගම ප්‍රදේසයේ එක්තරා මධ්‍යස්ථානයක් විසින් මෙම දූපුතුන් දෙමාපියන් සමගම බිල්ලට ගැනීමේ වැඩපිළිවෙලත්ත ති්‍යාත්ප්‍රමින් තිබේ. මාගේ පුතාද විශ්වවිද්‍යාලියයට යා මට පෙර. මහනවි සාමනීර සීලියයක් රැකීමේ බලාපපුරොත්වෙන් පසු විය. නමුත් ඒ උතුම් කාරරි ඉෂ්ඨ කර ගත නොහැකිවිය. පිංවස්සාහමන් වහන්සේ කවුණු පහදා ගැනීම සඳහා බිහිටවන සේක්වා කියලා. සත්පුරුස පිින්වත්නි ඒ විදිහට ඔය ඇත්තන්ට ඔබේ තුූ දරුවන්ව තාවකාලික මාස තුනකට හෝ හයකට හෝ අවුරුත්තකට හෝ පැවිති කරන්න පුළුවන්. අපේ ආරන්න සේනාසනය තබි තාවකාලික පැවිදන ලබා දෙනවා. ඒවාගේම රත්නපුර මිනිපුරා අපි යාරන්න සේනාසනය අකර හැටකට අික භූම්භාගයක් පිහිටලා තියෙන්නේ. මෙහෙම සාකාවක් වන පිින්වත්නී කලවාන සිංහරාජාඩ වී ගැඹුරු වනාන්තලී තුළ භවන පුහුණෝ ලබා දෙෙනවා. ගවත්තත් ගිලීමලිත් යනිකු සාකා ආරන්න සේනාසන ජාලයම පින්වටනී ඒ සඳහා පහසුකන් ලබාදමින්. අපි තාවකාලික පැවිදිකිරීමේ වැඩ සටහනක් දැනටමත් ක්‍රියාත්මක් කරමින් පවටිනවා ඔය ඇත්තන්ටත් ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවනි. මේ කොරෝණා වසංගත තත්ත්වයන් හින්ද, තාාවකාලිකව පැවිදිකිරීම වැඩසටහන් අපි නතර කල්ලා තියෙනවා. ඒවාගේම දිනඳහායේ නේවාසික භාවනා වැඩසටහා දින පහේ හතේ නේවාසික භාවන වැඩසටහනෝත්, තාවකාලිකව මේ කොරෝනාා වසංගත තත්ත්වය අවසංගනකං අපි නතර කල්ලා තියෙනවා, මේ වසංගත කාලයම් පසනැවතත් ආරම්භ කරනවා පින්වාත් ඔබටත් ඒ ඔබේ දරුවන් එහෙම යොම කරලා කටයුතු කරන්න පුළුවන්. අපි තාවකාලික පැවිදුුණු කාල සීමාව තුල ධර්මය උගන්ධමින් විනේ උගන්නමේ සිල්වත්කම සකස් කරමින් කුසල් අ කුසල් දැනුවත් කරමින් ජීවිතය හැමදාටම පින්වත්න ඒ ඇත්තූ කුසලී රැඳ නාකාරයට. එර ශස්සනය රඳ නාකාරයටන මේ කිගේේ නැවත ඔබට ලබාධයනවා තාවකාලික පැවිදි කරන පින්වත් දරුවන්ව. නමුත් ඒ දරුවෝ සිල්පද කඩාගන්දී නැතුව කුසලේ රැඳෙන ආකාරයට පිංවත්නි මනාපුහුණුවක් අපිහාරන්න ශාස්සේනාසන ජාලය තුළ ලබා දෙන්නට කටයුතු කරමින් තියෙනවා දැන්ටමත්තේ ක්‍ර්‍යාත්මක්‍රමින් පවතිනවා කොරෝනා වසංගද තත්ත්යේ හින්දා තාවකාලිකේ අතර කලා තියෙන්නේ. පංවත්නේ ඊළඟ ප්‍රස්නය. අවසරයි මාගේ සුපින්වත් කලයානිමිත්ත ස්වාමින් වහන්සේ. අද මුහුණු පොත සමාතජාලයේ ව්‍යාප්ත වන මිත්‍යාවං බවටා බොහෝ තවුණතවනියෝ ඒකරාසී වී ඇත. සිය සද්ධර්මය විකුෘතිය කරමින් මිත්‍යාව සමාජිකත කරන සද්ධර්ම ප්‍රතිරූපකයන් හට ලැබෙන බියකරු කර්ම විපාක පිළිබඳව, තවුණතවනියන්ගේ හිත සුව පින්ස පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි කියලා. මේ හාපු පස්්නයටත් කලින් ප්‍රස්්ඥයා සම්බන්ධ වෙනවා. පින්වත්නී මකද කලින් පස්නයේදී. රුවගේම ඒ මීරිගම දයනවකිවා ආයතනයක් වගේ තා බොහෝ ආයතන වටා මිත්‍යාවන් බිහිකරනවා. ඒ නිසා පිින්වත්නී අපිත් පහුගේ කාලවල ඒ බිදුහල් වලට වැඩම කරලා, ඒ දරුවන්ම මත්‍ර්‍යවලින් බලක්වා ගැනීම පිළිබඳව විවිධාකාල දේශනාපවැත්තුවා, දරුවන්ට පොත්පත් ධර්මදාානයන් වසයෙන් පිතා දෙමෙන් කටයුතු කළ ඒ දරුවන්ව ගෙන්න්නවලා දරුවන් වෙනුවෙන්ම වෙන වැඩ සටහම් පැවැත්තුවා. ඒවාගේ සද්ධර්මය විකෘතියකන විවිධාකාර මිත්‍යාවන් පිළිබඳව අපිත් ඔය ඇත්තන්ට ෆිටිංගට දැනුවත් කිරීමම් සිදු කලා. පින්වත්න මේ හාප පස්්න අදකාලෙට බොහෝ වටිනවා. මොකද සද්ධර්ම ප්‍රතිරූපක බොහොම වීකීින් වැදි වෙනවා. ඒකට හේතුව තමයි. පිින්වන්නේ ගිහි පැවිදි බොහෝ පින්වතු, ශාසන භහරධාරී පින්වතුන් වහන්සේලාගේ ඉඳලා ගිහි පැවිදි බොහෝ පින්වතුන්, ධර්මතර විනේ දරකම තුළ කටයුතු කිරීම නොපෙනෙනකම. සිත්න්නේ ධරමේ විවෘත්ත කරනවාන. සී සත්ධරමේ විවෘථකාන විවෘත කරන්න බපලනවා. සද්ධර්ම පතිරූපකයෝ යට පත්වෙනවා. සද්ධර්ම පතිරූපක යට පත් කරන්නනා ගිහි පැවිදි සියල්ලෝම බුදුපියාණන් වහන්සේ දීශනා කරපු. සී සත් ධර්මයම ටිපිටක අටුවා ටීකා ටිප්පනියාදී මැනවිම් ඇසුරු කරලා. දැනගෙන ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා යටති ඉඳමින්. පිංවර්නී ශාසනයක ක්‍රමය ඉක්මෝ ආයන්නේ නැතුව. තමන්ගු ලුප්පා ගැනී වගේ ආර්මාථකාමී පටු අරමුණ උදෙසා කටයුතු කරන්නේ නැතුව. පිංවර්ත්න සි සද්ධාරමය මතු කරන්නට ඕන එතකොට මේ වගේ. භයානක සද්ධර්ම පතිරූපකයෝ යට පත්වෙලා යනවා. මොක දෙසී සද්ධරමය විවරෘුත්්ත කලාාම තව තවත් බවලන හින්දා. එතනද සද්ධර්ම ප්‍රතිරූපකයන් කවුරුහරිකිෙක්. ිැත්තුොත්. ඒ සද්ධර්ම ප්‍රතුරූපකයක් හින්දා. දැම් මානයෙන් වැඩුනාට දැන් ධනයෙන් වැඩුනාට පිින්වත්ි ඒකඒ කර්ම විපාක දෙන්න ගත් තහම ලේසි වන්නේ නැහැ. සමහරුන් තමන් බුදුවෙලා කියලා කිව්වොත් ඔය ඇත්තුොත් තේරුන්ගන්න ඕන ඒ අධික මානයේයුක්තව තමන් නොත්‍රවට්ටගෙන අ්‍යනෝ ත්‍රවටටගන්න කිලිදිධර්ම සියල්ලම තියෙන ඇත්තෝ කියලා. තමන් පසේ බුදුනාදීවිදිහයට කිව්වහමත්. තමන්ගේ රහත් බව ආදිය විනය සිල්පද ඉක්මවාගේල ප්‍රකාශ කරන කොටත්. පින්වත්නී ඔය ඇත්තු ඒ පිළිබඳ විම සිලිමත් වෙන්නට ඕන. එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ රහතන් වහන්සේලා මඟපල්ලාබි අනෙකුත් අනාගාමය සක්කදාගාමි සූහන් උත්තමයන් වහන්සේලා පින්වත් එහෙම ප්‍රකාශ කරන්න. මොකට බුදුපියාණන් වහන්සේ පහෙම ප්‍රකාශ කරන්න එපා කියලා පනවල තියෙන සිල්ිපද ඉක් මවායන්න නැහැ. උන්වහන්සේලා තමන්ගේ අධිගමයන් ප්‍රකාශ කරන්නේ තවත් උපසම්පරා ස්වාමීන් වහන්සේලා සමඟ පමණයි. ඒ නිසා ඔබව නොමග යවන්නට එවැනි කවන ප්‍රකාශ කරන අයගින් ඔබ ගැල වෙන්න අද සූහන් උත්තමිෝ ඉන්නවා අනාගාමි යුත්තමිු ඉන්නවා ඒවාගේම රහතන් වහසලවනත් ලෝක පහල වෙනවා. නමුත් පින්වර්ට්නනි ඔබ කොයි මොහොතකවත් එවැනි පින් එවැනි අය තමන්ගේ තත්වයම් ප්‍රකාශ කරන්නේ නැහැ ඒවා ඔස්සේ රැවට එන්නට කරයුතු කරන්නට එපා සද්ධරම ප්‍රතිරූප කියන පය අනක දෙයක් සද්ධර්ම ප්‍රතිරූපක සරණගිය උදවයට හිමිවන එකම තැනවෙන්නේ අවේචීම හා නරකාදී අපායම තමයි හරියට අපේ දීවදත්ත හාමුදුරුව කෝකාලික හාමුදුරුවන්ගේ සිතිවීන් වගේ. පින්වත්නී ඊළඟ පස්්නේ තමයි. අවසරයි කල්යානමිත්්‍ර ස්වාමීින් වහන්සේ. සත්්‍රයකු මේ යනවිට රූප වීතනා සංඥා සංකාර විඤ්ඥාන කියන ධාතු රැගෙන නොයන්නේ නම්. විඤ්ඥාන ධාතු ලෙස ගමන්කරන්නේ කෙසේද කවුණාවෙන් පහතාතින සේක්වා. පින්වත්න මෙය මේ විදිහට තීරු ගන්න. සත්්‍රයකේ මියමීදී නැවත හටගන්න රූපවීත්නා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පංචුපාදා නස්කන්දීෙන් කිසිවක් යන්නේ නැහැ. ඒ පංචුපාදා නස්කන්දයෝ ඔබේ මේ මොහොතේදීත් ඔබේ ඔය රූප ඇතිව නැතුවේ යන අනිත්‍ය දරම. ඔබේ වීටනා සංඥා සංකාර විඤ්ඥානයෝ පින්ුවත්න අනිත්‍ය ධර්ම මේ මොහොතේත් ඇතිව නැතුව යන තරමයෝ. ඇතිවීම් නැතිවීම් දෙකට පත්වන උදයක් විධර්මයෝ. එතකොට උදයක් විධරමයෝ මේම හොතේත් උදයක් විධර්ම වෙලාතියේද්ද මානිම්මත්්‍යයත් කොහොමත් ඉතින්දි චෘතියා සමඟ ප්‍රතිසන්ධය පෙනකොට මෙතනැති චුතිචිත්තය නැවතය පතිසන්ධි වි්ඥාණයක් විදිට පහලි වෙන්නේ නැහැ. මිතින්ද විඤ්ඥාන ධාතුලෙස ගමන් කරන්නේ කෙසේද කියලා ඇහුවත් විඤ්ඥාන ධාතුලෙස ගමන් කිරීමක් වෙන්නේ නැහැ. මෙිතන වෙන්න පිංවත්නි ධාතු කියන සබ්දේ අදහස ස්වභාවය කියන අදහස. ඒක යන්නේ සුන්‍යක් බව. එතකොට නිසත්ව නි්චීව ස්වභාවේ. ඒක සත්වයෙක් නැති ආත්මයක් නැති ජීවයක් නැති ස්වභාවය. මෙතනද මේ නිසත්ව නිචීවීවන මේ වි්ඥාන ධාතුව ගමන්කිරීමක් නෙමේ වෙන්නේ. ඒක දැම් ඇතිවන, ජවන විඤ්ඥාණයන්ගේ විපාකයක් විදිහට හට ගන්න ධාතු ස්වභාවයක්. එතකොටට ජවනවිඤ්ඥානයෝකි වවාහාම පිින්වත්නී ඔබට චිත්තවීචි දැනගන්න වෙලා මේ කවුන තේරුන් ගන්න මොකද මනෝධාතු තුනත් තියෙන මනෝධාතු උබ දැන ගන්න වෙනවා, මේ කවුන තේරුන්ගන්න සම්පටිච්චන සන්තීජරණ වොත්තපන විදිහට දැනගන්න වෙනවා. ඒවාගේම ජවනයෝකි ව්හාම. මානාසන්න චිත්තවීතියක වස්තුරූපය දුරුවල හින්ද පහයි ඇතිවෙන්නේ. නැත්තන් සාමාන්‍යෙන් චිත්තවීතියක ජවනයු හතක් ඇතිවෙනවා. ඒ ජවන සිත්වලට තමයි විපාක ලැබෙන්නේ. එතකොට මෙතනදී මානාසන්නව ඉන්න කෙනෙක්ගේ ඒ දුරුවල වස්තුරූපය නිසා. ඇතිවන ජවන්සිත් පහක් ලැබෙන්නේ ජවන්සිත් පහෙක්. ලැබ විපාක විඤ්ඥානයක් තමයි පින්වර්ත්නී ඊ ළඟ බවේ ප්‍රතිසන්ධි විඤ්ඥානයේ වෙන්නේ. ඒන විඤ්ඥානධාතව විදිහට ගමන් කිරීමක්නෙ මේ වෙන්නේ මෙතන තිබ්බ ජවන් සිතට ලැබුණු විපාක විඥානයක් තමයි ඒ පතිසන්ධි විඤ්ඥානය කළ කියන්නේ. ඒැන කලින් තිබුණු එකක් නම් කටත්තා විපාක විඥාණයක් වෙන්න පුළුවන්. නැත්තම් පින්ර්ත්න කුමුණොහෝ විදිහකට කරම කරම නිමිති ගත්නනි මිරිකින් අරමුණ තුන මුළුකර ගත්ත යම්කිසිේ ගඩු කාආසන්න ආචින්න කටඇත්තා කරමයන්ගේ විපාක විදිහට ලැබුණු මානාසනචිත්තවීටයේ ජවනයන්ගේ විපාක විදිහට හම්බවෙච්ච පිංවර්ත්නී විපාක විඤ්ඥානයක් තමයි මේ විඤ්ඥානධාතුව කියල කියන්නේ. නැත්තම් මෙතනින් සිතක් තව තැනකට යෑමක්වෙින්දී නැහැ. සිතට. ත් එහෙම යන්න පුළුවන්කමක් නෑ. දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයන් කියන තැනදි බුදුපියාණන් වහන්සේ දේශනා කළේ සිත මෙතනී යන බවනෙමි ඈත තියෙන අරමුණු සිටින් ගන්න පුළුවන් පවයි. දුරගමයි යනවයි කෙලකීවේ මේ මොහෝති ඈත තියෙන අරමුණ ඔය ඇත්තන්ට මීට කලින් හසු වෙලා තියෙනවනා පින්වත්නී ඔබට ඒ අරමුණ දුරතියෙන අරමුණක් සිතට දැන ගන්නකම ලැබෙනවා. වි විඥ ධාතු විදිහට ගමන් කිරීමක් වෙන්නේ නැහැ ධාතු සදේ අදහස වෙන්නේ ස්වභාවේ කියනයක ඒකැන් සුල්්‍යය බව එතකොට නිසාත්ව නිච්චීවී ස්වභාවයයිය. සත්පුරුස පිින්වත්න ඊළඟට අහලතියන පස්නය තමයි. පින්වස්වාමින් වහන්සේ චතුපාරිසුද්ධ සීලයේ පහතා දෙෙන් ලෙස කරුණාවෙන් ඉල්ලම කියලා. පින්වත්නී චතුපාරි සුද්ද සීලය කියන්නේ පාතිමෝක්ෂ සංවර සීලයේ ඉන්දීය සංවර සීලේ ආජීව පාරි සුද්ධ සීලයේ පත්්ති සන්නස්සිට සීලයයි. එයින් පාතිමෝක්ෂ සංවර සීලේ කෙර කියන්නේ බුදුපියාණන් වහන්සේ විසින් පනවල තියන විනී සිල් පදයම් පිළිබඳවට. සාමනීරය පින්වා ස්වාමීින්වහන්සේලා විසින්. රකින්න ඕන සිල්පද සමූහේ සාමනීරයන් වහන්සේලාගේ පාතිිමෝක්ෂ සීලයයි. උපසම්පන්න බිස්වූන් වහන්සේලාට පණවලතිීනසිල් පද සමූහය උපසම්පදා බිස්සූන් වහන්සීලාගේ පාතිමෝක්ෂ සංවර සීලයයි. සාමනීර හාමුදුවන්ටත් පාතිම උත්සංවර සීලයක් තියෙනවා ඒ සාමනීර හාමුර විසින් රකින්න ඕන පනස් ආකාරීක සීලේ. උපසම්පදා ස්වාමින් වහන්සීලාට පනවලතියන සිල් පද සමූහේ තමයි උපසම්පදා හාමුදුවරුන්ගේ පාතිමෝක්ෂ සංවර සීලේ. ට පස ඉන්ද්‍රිය සංවරසේලේ. ඉන්දී සංවර සීලයේ කියල කියන්නේ ඇහැ කණනාසේ දිවසරීරයේ සිත කියන. මේ රූපාදී අරමුණු ගන්නා ඉන්ද්‍රය හතක් තියෙනවා. පින්වත්නේ මෙන මේ රූපසබ්ද ගන්දරසි ස්පාර්ස ධර්ම කියල කියන. මේ මේවා ඇහයාදිී ඉන්දියහය ගන්නා අරමුණු. සිහියෙන් යුක්ත නොවී. ධර්ම සංඥාවෙන් තොරවාසයකරන අයට පුත්ම ස්ටිපිංවත්නී ඇයාදී ඉන්ද්‍රීියන්ගෙන් ගන්නා රූපාතිය සම්බන්ධයෙන් බොහෝ විට ඇතිවෙන්නේ ඇලීමක් හෝ අකමැත්තක්. ඇලීම කියන්නේ ඇල්ලූ බෙමූල අකුසරයට එතකොට මේ අකමැත්ත කියලා කියන්නේ දීසේට එතකට ඇහැ කණ නාසී දිවසරීරී සිත කියලා රූපාදී ගන්න අරමුණුගන්න ඉන්ද්‍රීියන් හයක් තියෙනවා. ඒයට අඩ මුණුවන්නෙන රූප සබ්ද ගන්ධ රසිස්පාස කියන මේවා මේ ඉන්ද්‍රී හයෙන් ගන්නා අරමුණු පිින්වත්නී බොහෝ දිනාසිහයෙන් නෙමී වාසය කරන්නේ එධර්ම සංඥාාවන්නේ මේ ඉන්නේ ඒ වගේ අයට මේ හය. මේ අසංවරහින්දා පිින්වර්ණී ඉන්ද්‍රීියන්ගේ අසංවරකමහින්ද, විවිධාකාරය කිලි ධර්මයෝමයි මතුවෙන්නේ බොහෝ විට අකුසල මූල විදිහට ලේ ඇත්තන්ටය ලෝබය හෝ ඒෙම නැත්තන් දෝ සේහෝ තමයි මේ ඉන්දී සංවරයක් නැතිකමහින්ද චිත්ත සන්තති ඇතිවෙන්නේ. ඊළඟට ආජීව පාරිසුද්ධ සීලේ. ආජීව පාරිසුද්ධ සේලය කියන්නේ ගිහිියන් සත්තුටු කරලා. ඒ අයගෙන් පත්ත ලබන්නට පින්වත්න බුද්ධාතිී උත්තමයන් වහන්සේලා පිළිකුළුකරන නොමනා ක්‍රියාවලින් වැලකිලා පිළුසිංගා ගැනීම් වගේද දැහැමිකමින් ජීවත් ජීවත්වීමට කියන්නේ ආජීව පාරිසුද්ධ සේලයකේලා. ආජීව පාරිසුද්ධ සේලයකයන ජීවත්වීම උදෙසා. පිඩ පාති වැඩම කිරීම වගේ දැහැමෝ පයාගත්ත දැහැමි ආහාදයකින් ජීවතීම. නමු සමහරුන් ගිහිියන් සතුර කරන්න කටයුතු කරනවා. ිහි පුද්ගලියෝ සතුට කරන්න පන්සල්ලලතින පළතුරුවාර්ග ගෙටිවාර්ද ගස්කෝලා ඒවාගේම ආහාර පානාතිය දෙෙනවා. ඒවා දෙනකොට ගියයගේ සද්ධාවට හානිවෙනවා. එතකොට ඒ අය බුතරත්නය ධර්මරත්නය සංගරත්නය කෙහි ඒවාගේම කර්මකණම්පලි විපාකදීම් ගැන ඇතිවනගේ පැහැතිීම විශ්වාසය නැතිව යනවා. පැහැදීම නැතිවුණහම විශ්වාසයේ නැතිවුණහම පින්වත්න ඒ ඇත්තූ ධර්මී හැසිරෙන්න්නේ පින් කරගන්න නැතිවෙනවා. ධර්මී හැසිරීම නැති කර ගත් අහම ඒ ඇගේ රූපවීත්නා සංඥාසංකාරය විඤ්ඥාණයන්ට කුසලවිපාක ලැබින්නවිදික් නෑ. මොක දන්දීලනෑ සිල්රැ කලනෑ භාවනා කලනෑ දස පුුණ්්‍යයක් ව්‍යාවන් කරලා නෑ ඒ සියල්ලම සිද්ධ වෙන්නේ. එක දසපුුණයක් ක්‍රියාවන් කරගන්න බැරි විදිහට. ධරමී හැසේන බැරිවිදිහට ඒ අගේ චිත්ත සන්තතියේ සද්ධාව නැත්තටම නැති කරල දාලා තියෙන්නේ ගිහියන් සතුළු කරන්නට ස්වාමින් වහන්සේලා විසිෙන් ලබා දෙන ආහාරපාන පත්‍ය පහසුකං ආදී ලෙඩරෝගවලට බිහිත්කිරීමම් ආදී කවුුණුකාන. එනිසා පින්වත්නි ඒ වැැදි විදිහට ජීවිතයේ පවත්තා ගැනීම එයින් තමනුත් අපාගාමී වෙන්නට අකුසලයන් රැස්වෙන්නේ අයිවාගේම තමන් ඇසුරු කරපු. ඒ අයගේ ඇසිත අපිල් සුදුකරපු හින්දා. ල දූසනයක් කරපු හින්දා. පිින්වත්නී ඒ කුල දූසනය කර ගත්තකටතියේ ගිහි ඇත්තන්ට පින්වත්නී විශාල හානියක් වෙන අපාගාමී වෙනවා ගිහි පැවිදි දෙපිරිසම එනිසා කවුරුත් කවුරුවත් කාගෙවත් සත්තහවක් නැති නොකර ඉන්නට වග බලාගන්නට ඕනේ ආජය පාරි සුද්ද සීලයෙන් ජීවත්ව එන්නට ඕනේ ඉට පස්සේ පත්්‍ය ස්‍යශ්‍යත සීලී. පත්්‍ය ස්‍යශ්‍යත සීලය කියල කිය කියන්නේ පිඩුසිගා ගැනීම ආදම. දැමුව ලබන පින්වත්නී ඒ සියු පසේ, පියෝජනයේ විදිහට හෝ ධාතු විදිහට හෝ, පතික්කූල විදිහට හෝ. එ පත්්‍යවේක්ෂා කරලා පරිහණයකරණයකට. පත්ති සනිසිත සීලය කියලා කියනවා ඒ ඇන පත්තිවේක්ෂ කිරීමට දැ ඔබ දැකල ඇති මහා සංගරත්නේ හැමතා මුදේ දවල් ධනවල්දන්නට පෙර පරිිසංකා යුනිසූ පිඩපාතම් පරිසේවාමි කියලා පත්තිවේසා කරනවා මේ විදිහට පත්තිවේක්ෂා කර ලදානේ වැඳන එකට ජීවත්තනයකට පත්ති සනිසිත සීලය කියලා කියන්නේ ඔබ හපු පින්වත්නය මෙන්න මේ කිව්ව කම හතර ඒ තමයි පාතිමෝක්ත සංවර සීලේඉන්දීය සංවර සීලේ ආජීව පාරි සුද්ධ සීලයේ පත්‍ය සන්න සිත සීලයේ කියන මේ හතවට තමයි චත්තු පාරි සුද්ධ සීලය කියෙන කියන්නේ. පින්වත්නී ඊළඟට අහලතයෙන පශ්නය තමයි. පින්ංවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. චිත්ත වීතිවල ඇති සම්පටිච්චන සන්තීරණ සහා. අහේතුක සිත්වල ඇති සම්පටිච්චන සන්තීරණ මේ දෙක අතර ඇති වෙනස කරුණාවෙන් පහදා දෙන්න ස්වාමීණී. තෙරුවන් සරණයි කියලා. අහේතුක සිත්වලු උගන්නන සම්පටිච්චන සන්තීර සිද්ධිකම තමයි, ර්ත්න්නේ චිත්තවීතියේදී ඇතිවෙන්නේ. චිත්තවීතියේද මේ සම්පටිච්චන සන්තියන සිද් දෙක ඇතිවෙන්නේ අහේතුක සිත්වලදි ඒක ඒ විදිහටු ගන්නන්නේ මේ චිත්තවීතියේ ඇතිවන සම්පටිච්චන සන්තීර්ණ සිත් දෙකේ හේතු යෙදෙන්නේ නැතිහින්දා. හේතු යෙදෙන්නේ නැති සිත් ගැන කතා කරන්නේ අහේතුක සිත්වල හේතු හයත්තියෙනවා කුසල හේතු තුනයි, අකුසල හේතු තුනයි. අලෝබදෝ සමූහ කියන කුසල හේතු. එතකොට අකුසල හේතුවෙන්නේ ලෝබදේශ මූහ. මේ හේතුයෙරෙන්නේ නැති සිත්විදිහට සිත් දටක් හම්බ වෙනවා. එයින් දෙකක් මේ කියන සම්පටිච්චන සිත සහ සන්තියන සිතයි. සම්පටිච්චන සිත කියල කියන්නේ. සම්පටිච්චනගෘතිය. එකන්නේ දොරටු පහයෙන් ගත්ත, චක්කු විඤ්ාන සෝත විඤ්ඥාන ගහන විඤ්ඥාන ජව්හා විඤ්ඥාන කායවිඤ්ඥාන කියන පමි පංච විඤ්ඥාණයන් විසින් අරමුණු කයන් ලද රූපසබ්ද ගන්ධ ආදී අරමුණු පිළිගැනීමට සම්පටිච්චන කුත්ය කියල කිරනත සම්පටිච්චනය කළ කියනවා. සන්තීරණය කෙළ කියන්න පින්වර්ත්නි අර සම්පටිච්චන සිටයෙන් පිළිගත්තා අරමුණ. පරිසා කිරීමට හෙවත් බිමසා බැලීමට සන්තීරණකුත්ය කියලා කියනවා. එතකොට අරමුණු පිළිගන්නා සිටෙත් අරමුණ බිමසා බාලන සිතත් ලෝබදියසමෝ හෝ අලෝබදෝස අමෝුවහෝ මේ හීගතුය දෙන්නේ නැතිහින්දා තමයි පිින්ුවත්න ඒවා අහේතුක සිත් වෙන්නේ. එතකොට අහිචිත්ත වී තිවල ඇති සම්පටිච්චන සන්තීරණ සහ අහේතුක සිත්වල ඇති. සම්පටිච්චන සන්තීරන මේදිකාතර ඇති වෙනස කවුණාවෙන් පහදා දෙන්න නැතිල කිව්වාම අහේතුක වෙන්නේ හේතු යෙදෙන්නේ නැති චිත්තවීතිවල යෙදෙන මේ සම්පටිච්චන සන්තියන සිද්ධිකම තමයි. පින්වත්නිි කෙටි විවේකයක් ලබාගන්නවා. කවුණාවන්ත ගුණපර සත්පුරුස පින්වත්නිි ඊළඟට පින්වන්තුය ඇත්තු අහරතියෙන පස්්නේ තමයි පින්වත්න මාපිය හිටවත් කල්්‍යාන මිතුරු පින්වස්සාමින් වහන්සේ ඉතා හොඳ ඉහෙම තමයි සගරත්නය ආමාන්ත්‍රණය කරන්න ඕනේ. මහාගසභ මහරහතුන් පිරිවපාන විලාවේදී. අනාගතයේදී ලෝතුරා බුදුවන මෛදදී මහා බුදුරජාණන් වහන්සේගේ. සී හස්තයේ ආදාහනය වෙන්න අධිස්ථාන කලී ඇයි. පින්වත් ස්වාමින් වහන්ස කරුණාවෙන් පහතාදනමෙන් ඉල්ලා සිටිමි. පින්වත් ස්වාමින් වහන්සේට ධර්මදාන මේ පිනෙන් උතුමූ චතුරාර්ය සත්‍ය ධර්මය වවහා අවබෝධරීවා. සත් පරුස පින්වත්න්නේ මේ කරුණ ටිකක් පැහැදිලිව මෙහෙම විස්තල කරන්නට ඕනේ. අපේ ලෝතුරා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සිවුරු හුවමාරු කරගත් එක මේක බිස්වන් වහන්සේ නමක් සමඟ පමණයි. ඒ තමයි මහාකාසව මහ රහතන් වහන්සේ. මහාකාසප රතන් වහන්සේ දුතාාගධාරී උත්තමයන් අතර අග තන්තූ ලැබවා බුදුපියාණන් වහන්සේට හා සමාන රූපකායක් තිබුණේ බුදුපියාණන් වහන්සේ හා සමාන රූපකාහින්ද බුදුපියාණන් වහන්සිටයම කවුරවයක් වී කල හිතල මහාකාසය මහරාතන්ස බුදුපියාණන් වහන්සේ අවසරාරගන්න හුද කලා වනාතරව හිටියා. සම්බුදු මේණයන් වහසේ පීවම් පේවා පනිවා පැවට පාසි සුභත්තබිස්ුවක අභත්ත වජනයහින් ද පළවැනි ධර්ම සංගානාව පවත්තන්නට මහාකාසය මහරාතන් වහන්සේ අනිත් උත්තමයා රහතන් වහන්සලටි යෝජනා කළා. ඉතින්දි මහාකාසේ මහරාතන් වහන්සේටම මූලිකත්වය දරන්න අනිත් මහරාතන් වහසලා ආරාත්නා කළා. මහාකාසය මහරාතන් වහන්සේ අජාසත්ත රත්තුමාගේ අනුගහයත් ඇතිව. පින්වත්ී රජගහනුවද වීභාරය පර්ගතය පාමුල ය සක්තපානී ගුහාවි. පන්සීය රහතන් වහන්සේලාගේ සහභාගීටිින් පලවැනි ධර්ම සංගානා පැවැත්තුවා. දැන් බුදුපියාණන් වහන්සේ පිහිණවම් පැවට පස්ස. පළවැනි ධර්ම සංගානා පවත්වල. කාලේ යනකොට මාහකාසය මහරාතන් වහන්සේගේ වයසේ. අවරුදුර එකසිය විස්්සක් වුණා. අවුර එකසේ විශ්සක් වනාාට පස්සේ. මහකාසය මහරාතන් වහන්සේ දවසක් තමන් වහන්සේගේ ආයුකාලය බලනකොට ආයුස අවසං වෙලා කියලා දැක්කා. ආවස අවසං වෙලා කල දැනගෙන. ඊට පහුවදාම කුක්කොට සම්පාත කියන කන්දයේදී පේනවා පාන්නට තීරණය කළා. ඒ ගැන සහෝදර එකට වාසයකරන සභ්්‍යයක්මචාරය ස්වාමින් වහන්සේලාට දැනුන්දුන්නා. පහෝදා පිඩපාතියේ වැඩම කළ පිණුසිඟාවටන දවසේ අජාසත්ත රත්තු මාටත් මේ කාරණාව දැනුඳන්නට රජමාලිගාවට වැඩම කළා. අජාසත්ත රත්තුමා දවල් ආහාර අරගෙන හිටියේ. ඉතුමා දවල් ආහාර අරගෙන ඒ බත්මතත්ත් එක්ක නිදාගෙන හිටියේ. රාජපුරුසියෝ රජතුමා නිද කියල කිව්වා ඒ බව දැනගත්ත මහකාසය මහරාතන් වහන්සේ රාජපුරුසයින්ට තමන් වහන්සේ අද දවස හවස කුක්කුට සම්පාත කියන පර්වතයේදී පිණවාම් පානවා කියලා රජතුමාට දැනුම් දෙන්න කියලා පිටත් වුණ මහකාසය මහරාතන් වහන්සේ කුක්කුට සම්පාත පරුවතයට වැඩම කරලා. එතනද ඊරිපාතිහාය පෑවා. මහකාසය මහරාතන් වහන්සේ පිහිුව පානමකල දැනගත්ත දස දහස්ගන්නේ මහා පිරිසා. සිව්ුවනක් පිරිසම කුක්කුට සම්පාත පරුවතයට ඒකරාසී වෙලා හිටියා. මහකාසය මහරාතන් වහන්සේ යුතිපාතිහාරය පාල රැස්ස හිටිය පිරිසට සසරීන් එතලවෙන්න අවව අදනුශාස්නා කළා. කුක්කුට සම්පාත පරුවත තුනමැද. මහකාසය මහරාතන් වහන්සේ පීනවාම්පානට අදහස් කළා. ඒ විලාව එතන රැස්වෙලා හිටිය අති විශාල දෙවරු අතර මහේසාකෙ දෙවර ජරිපාත්වෙලා එතන ඇඳක් හදලා ඒ ඇඳකුට මල් පුරෝල පුම් කළස් හතරක් හතර පැත්තිෙන් තිප්පා. මහාකාසය මහරාතන් වහන්සේ ඒඇදේ සැතකුණා. සැටපිලා සමාපාතියට සමවැල්ල අධිස්ථානයක් කළා. ඒ අධිස්ථානී මෙන්න මෙහෙමයි. මා පිළිවා පෑවාට පස්සේ. මාගේ මේ සරීරයට අනතුරක් නොවන විදිහට මේ පරුවත තුන එකතුවන සේක්වා. මා වටා ඇති පහන් නොනිමේවා දැන් දෙවරුමේ පහන් දැල්ලුවේ. කොටමා වටා ඇති පහන් නොනිමේවා. මල් පරවී නොයේවා. මතුයම් දිනක මෛද්‍රයේ බුදුරජාණන් වහන්සේ ලොව පහළවී තම පිරිස් සමග මෙම ස්ථානයට වැඩම කරලා. මාගේ සිරුර දකුණු අත්ලේ තබාගෙන. පින්වතුනේ මාගේ මේ අත්ලේ සිටින තෙරුන් වහන්සේ පිළිබඳව ඔබ දන්නවාද. මොහු මේ කල්පයේ මට පෙළ පහළ වූ ගෞතම බුදුපියාණන් වහන්සේගේ මහාකාශ්‍යප නම් රහතන් වහන්සේ. දුතාග ධාරීන් අතර එදායේ බිස්සූන්ගෙන් දුතාංගතාරී බිස්සවූන් අතර අගතන්තුව ලබා අගත්ත. මොහෝ පේනවාම් පානකම්ම දුතාංග රකිමෙන් කටයුතු කළා. මේ විදිහට මහකාශව මහරාතන් වහන්සේගේ ගුණ මහත්කොට දේශනා කරන සේක්වා කියලා මහකාසය මහරාතන් වහන්සේත අධිස්්ඨානයක් කළ ඒවාගේම ඒ මොහොතේදීම. අනාගතයේ පහළ වන ඒ මෛත්‍රී බුදුපියාණන් වහන්සේගේ සී හස්සයේදීම. මාගේ සරීරයට ගිනිගෙන දැවෙන සේක්වා. ඒවාගේම මා පීනවා පැෑ බව. මෙහි පැමිණෙන අජාසත්ව රත්තුමං හට මා වන්දනා කිරීමට. පරවතතුන විරෘත වේවා. මහකාසය මහරහතන් වහන්සේ පිහිනවා පැවැකර දැනගත්තකමන් අජාසත්ව මහරත්තුමා පැමිණෙනවා. එතකොට අජාසත්්‍ය මහරඇත්තුමාට දේහට ගෞරව කරන්නට මේ පර්වතතුන විවෘත වීවා. ඉන්පස්සි නැවතත් මේ පරුවත එකට එකතු වීවා. අජාසත්තරත්තුමා මේ බව දැනගත් වහාම. මහාකාසප මරහතන් වහන්සේ. රජතුමාට තියෙන අසවීමිත ගෞරවේහින්දා. අනතුරක් වේ කියලා හජගෙදර හිටිය රාජපුරුසූ මැතියමතුරු කල්පනා කළ. මහකාසේ මහරාතන් හස වැඩම කළ රජගෙදරට අදහාවස පිල්වාම් පාහනවක් කෙළ දැනුන්දුන්න. රතුමා නිදාගෙන හිටිය රත්තුමා අවදුනාට පස්සේ ඒ ගැන කියන්න හිටිය ඇමතුවරු කල්පනා කලා. ජාසත්තරත්තුමා කිය කියන්නේ තමන්ගේ ජීවිතයටත් වඩා. මහාකාස්ය මහරාතන් වහන්සේට අසීමිත ආතරයක් අසීමමිත ගෞරවයක් දක්වන රජ කෙනේ. රජතුමාට අනිවාරයම සිහිනැතුව මේ වීත්නාව තරාගන්න බැරිවේවි. එනිසාපි ඒ වෙනුවෙන් බිහිෙත් සකස් කල තියෙන්න ඕන කියලා බිහෙත් ඔරු හතක් ලෑසි කල්ලා රජතුමාට දැනුන්දනවා රජතුමා. මහකාසය මහරාතන් වහන්සේ පීනුවම් පෑවක්වෙල දැන ගන්න කොටම රත්තුමාට සිහිය නැතිවෙනවා. සිහිය නැතිවෙල නැවතා සිහියනවා. නැවතා සිය නැතිවෙනවා. සිහිය නැතිවන හැම වෙලාවකම රත්තුමා අර බෙහෙත් ඔරු ඕල තැම්පත් කරගෙන රත්තුමාට ප්‍රතිකාර කටයුත්ත කරන්නේ. රත්තුමා බොහෝම කම්පාාවෙනවා. මහාකාසේ මහරාතන් වහන්සේ වැඩ හිටිය ඒ දීහි තැම්පත්වුණො අර පරවතතුනුල් ළඟට ඒකුක්කුට සම්පාත පර්වත භූමියයට අපි අජාසත්ත රත්තුමා එනවා. අජාසත්ත රත්තුමා එනකොට මහාකාසය මහරාතන් වහන්සේ අධිෂ්ඨාන කරපු විදිහටම අර පරුවත තුන විවුරෘත්ත වෙනවා. රජතුමා බොහොම අඩනවා වැලපෙනවා. ගැහැ ගහනවා. රැත්තුමාට හුලන්න බැරි තැටිවේදනාව. රැත්තුමා මහාකාරසය මහරාතන් වහන්සේගේ දී හේවටා. ඒ කුක්කුට සම්පාත පරුවත භූමිය පුරාම මල් ඉස්රෝලා. ඒවාගේම විවිධාකාරය දජසේ සත්නංවල ආරක්ෂාව තර කරලා දවස් හතක් පුරා මහා පූජා පවත්වනවා. දවස් හතක් මහාපූජා පවත්තල අවසං වෙන කොටම අර පරුවතතුන නැවතත් එකති වෙලා දේහේ ආරක්සිතව තැන්පට්ටෙනවා. පිුවත්න මාහකාසය මහරාතන් වහන්සේ. එදා ඒවිදිහයට අධිස්ථාන කරලා පිනිවාං පෑවා. පිනුවම්පාල අදටත් කුක්කුට සංගාත ඒ පර්වත තුන එකතු වෙච්ච තැන මහාකාසය මහරාතන් වහන්සේගේ සී දේහේ සුරක්ෂතව තියනවා. නමුත් මේ කතා මෙිතනින් අවසංවෙන් එනැහැ. පිින්ුවත්න මහාකාසය මහරාතන් වහන්සේගේ සී දේහයේ අනාගතයේ මයි පහළ වන මෛත්‍රයේ බුදුපියාණන් වහන්සේගේ අත්ලේ ධානය වෙනකොට. එතනදී ඒ ආදාහනය වෙනකොට මෛතයේ බුදුපියාණන් වහන්සේ පීළුවම් පාන්න හේතුවත් පින්වත්න ඒම බවට පත්වෙනවා ඒකට හේතුව වෙන්න මෙහෙමයි. මයිතයේ බුදුපියාණන් වහන්සේ අපේ මහබෝධිසත්්‍යයන් වහන්සේ අතීතියේ සිදුවු එක්තරා සිදුවීමක් හින්දා. අපි මහබෝධිසත්‍යයන් වහන්සේ අවස්ථාවක රජිකෙනෙක් විදිහ රිපදල හිටිය යිති බෝධිසත්වයන් වහන්සේ ඒ රජතුමාගේ ඇත්ගාලි ඇතුම් හික්මවන ප්‍රධාන ඇත්ගොව්ව වනා එක දවසක් රජතුමා ඇතාගේ පිට නැගලා කැලේද යනකොට ඒවිීද සංචාරයහෙම කරනකොට මේ ඇතාට ඇතින්නේියගේ ගඩ දෑනවා ඇතින්නියගේ ගඳතැල්ලා මදකිපිල්ලා මේ ඇතා තමන්ගේ රාගේ පාලනය කරගන්න බැරුව ඇතින්නේ හිටිය පැත්තර කැලියට තුවනවා. රජතුමාට කර කියාගන්න දෙයක් නැති වෙනවා. රජතුමා ඒ දුවන ඇතාගේ පිට උඩේදලා ගාක එල් ලලා තමයි ජීවිතයේ බේරගන්නේ. රජතුමාගේ ජීවිතයට හානියක් වෙන්න ගියා කියන චෝදනාවආාව අත් ගොව්වට. ඔහු ඇතුම් හරියට හික්මවාගෙන නෑ අවනත කරගෙන නැහැ කියල රජතුමත් ඔහුට චෝත්නා කළ. දින කීපයක් යනකොට කැලේටගිය අඩ ඇතා තමන්ගේ රාගයේ ඒ ඇතින්න්නියන්ගෙන් ස්තකරගෙන ඒ අවස්්‍යතා සම්පූර්ණ කරගෙන නැවතත් මාලිගාවට ආවා. ඒ විලාවීදී පිනදා වගේම දැඩීටීකරුකමක් දැඩි ලෙෙන් ගතුකමක් ඇත්ගොව්වාට පෙන්නවා. ඇත්ගොව්වා තමන්ගේ ඇතා හරිම කීකරු ඇතෙක්. මේ හදිස මතුුණු රාග නිසයි මේ සිද්ධිය සිද්ධ වනේ කියන කානාව රජතුමාට පෙන් අන්න තීරණය කළා. රජතුමා ළඟටිගී ඇත්ගව්වා මේ කැන තැනුන් දෙනවා. ඇත්ගවුව තමන්ගේ මේ ඇතා කීකරුව කියන එක පෙන්න්නන්න. හැම දෙයක්ම ඇතා ලවා කෙරෙව්වා. රජතුමා ඒත් ඒකෙන් සෑහීමකට පත්තු වනේ නැහැ. රතුමාට අත්දැකීමේ හැටියටම මේ ඇතා තමං වදාල කැලේට ගියා. රතුමා ජීවිතයේ බේදගත්ති බහොම අමාර්වය. අවසානයේදී මේ ඇත්ගව්ව රතුමාගේ බිශ්වාසය ඇති කරගන්න ඇතා රත්තුමාට තමන්ට පක්ෂපාතීතය දක්කන බවපින්නන්න ඇතාට අනකරනවා. ගිනීගෙන දැවෙන යකඩ ගුලියක් අල්ලන්නට කියලා හොඩ වැල. ගිනිගෙන දිලිසෙන යකරගුලිය ඇතාගේ හොඩවැලට ගන්න කියන අනකර අද්දි. ඇත්ගූවාගේ අනට කීකරවුණුම මේ ඇතා ඇස්සල කඳුරු පුරෝගෙන. ඇස් දෙකෙන් කඳුලු වගුරෝමි අර හොඩ වැලෙන් අරය පක්ෂ පහතීතේ පෙන්නන්න අර ගිනිගෙන දැවෙන යකඩගුලිය අල්ලනවා. ඇතාගේ හොඩ වැල චිරිචිරිගාල චිරිචිරිහඬින් පුරමින් දැවෙනවා. සිරිචිරිහන්ින් පිච්චින හඬ ඇහෙනකොටම. රජතුමා ඉක්මදට මිදිරිපත් වෙලා ඒක වහාම බිම දම්මව නොයිතී කරන්න එපා කියනවා.ඉතා ඇත්ගව්වා විදිහට උපත්්‍යය ලබල හිටියේ අනාගතී පහළ වන මෛතී බුදුපියාණන් වහන්සේ. එතා මාකාසය මහරාතන් වහන්සේ අනාගතයේදී මයිතයේ බුදුපියාණන් වහන්සේගේ අති ධහනේ වෙනකොට. ඒ ආදාහනයේ සීහස්තේ මත තබා කරනකොට. ඒ ගින්දර සැරට මෛත්‍රයේ බුදුපියාණන් වහන්සේගේ සීහස්තයේ දියපුගුලක් පැහනගෙනවා. ඒ දියපුගුල පැන්නගිලා ඒ අතීත අර ඇතාගේ හොඩවැල. බිචියීමේ ඒ පාපකරමය අනකිරීමේ පාපකරමේ විපාක විදිහට බුදු පියාණන් වහන්සේ පී නිවම්පාන්නත් ඒ ආසන්න කාහනාභවට පත්වෙනවා. පිින්වත්නී මේ කවන විස්තර කිරෙන්නේ සම්පින්්ඩිත මහාන මහානිධානයේ කියන පොති මහාකස්සපත්තේර පැහනිි එ්බාන කතාවේ. එනිසා පිින්වන්තු ඔය ඇත්තු පින්වත්නී. කිසිදු අකුසලයක් කරන්න නැත්තුවන්න වග බලාගන්න. අනාගතයේ බුදුපියාණන් වහන්සේට වනත් අතීතකර්මයෝ ඒ විදිහට විපාකදේවි. අපේ ලෝතරා භාගවත් බුදුපියාණන් වහන්සේටත් විපාගදුන්න කර්ම දැනගන්න. පින්වර්න මහාකාසව මහරහතන් වහන්සේ අනාගතයේ මෛතතී බුදුපියාණන් වහන්සේගේ හස්සේ මත ආදාහනය වෙන්නට අධිස්ටාන කළා ඒ මහාකාසය මහරාතන් වහන්සගේ අධිස්ථානයක් ඉතින්දී අනාගතී පහළවන මෛත්‍ර බුදුපියාණන් වහන්සේ ගායුකාලයේ අවසං වෙනකොට තමයි ඒ සිදවීම වෙන්නේ මයිත බුදුපියාණන් වහන්සේ පීනුවම් පාන්න ආසන්න කාලේ වෙනකොට ඒ පීනිවාම් පාන්නට ආයුකාලයේ අවසං වෙද්දි. ඒ ආසන්නම කාලේ තමයි ඒ සිදවීම වෙන්නේ. අනාගතයේදී ඒ පීනවාම් පාන්නට ආසන්න කාලයේදී ඒ අත්සීහස්තයේ මහාකාසය මහරාතන් වහන්සේගේ චිතකේ දැවෙනවා. ය අනාගතයේදී අතීත කර්මවිපාගේ විදිහට මයිතයේ බුදුපියාණන් වහන්සේගේ පීනවා පෑමටත් ඒ හේතුව බවට පත්වෙනවා. ත්නී ඊළඟට අහලතියන පස්නේ තමයි. තිෙරුවන් සරණයි කල්යානමිත්ව පින්වා ස්වාමීන් වහන්ස. ඔබහන්සේට මාගේ නමස්කාරී වේවා සාදුසාදු සාතු කියලා. දෙවියන්ට ඥාතීන්ට පින්දින අවස්ථාවේදී. පළමුුව පින්දින්න ඕනේ ඥාතීන්ට දෙවියන්ටද කවුණාවෙන් පහතා දෙනු මැනවි ඔබහන්සේට දුක් නීරෝ ගිස්සුවයේ ලැබේවා තෙරුවන් සරණයි කියලා. සත්පුෘස පිින්වර්ත්නේ මෙත නදි දෙවියන්ට ඥාතීන්ට පින්දින අවස්ථාවේද පළමුුව පින්දින්න ඕනේ ඥාතීන්ටද දෙවියන්ටද කියලා. සමහරන්නා දෙවියන්ට පින්දිීල ඥාතීන්ට පින්දෙනවා. සමහරුන් ඥාතීන්ට පින්දිීල දෙවියන්ට පින්දෙනවා. නමුත් පිින්වර්ත්නේ කවුණුකානා ගලපලා බැලන්නකොට අපිට පෙනෙන්නේ වඩායෝග්‍ය වෙන්නේ ඥාතීන්ට පින්දීලා දෙවියන්ට පින් අනමෝදං කරණ එක කියලා. ඒකට හේතුව තමයි පින්වාන්ත ඔය ඇත්ත පවත් පින්කාම් සිද්ධ කරමින් කටයුතු කරද්ද නිදන්තරයම දෙවියන්ට ආරාත්නා කරලා පින්කාම් කරන්න. ියයට උදේට බුදුන්ව අනිදි හවසට බුදුන් අදිද්දි පින්වාස්වාමින්න් වහන්සේලාවාගේ. නිමසක ධර්ම දේශනාවක් කරන්න පටන් ගත්තාත්. ධර්මසාකච්ඡාවක් කරන්න ආරම්භ කළත්. ඒවාගේම කුම්මන කටයුත්තක් කරන්න ආගමේ කටයුත්තය පිරිත් ධර්ම දේශනාවක් වීවා සංගරාත්නය දෙවියන්ට ආරාත්නා කරනවා. වගේ පින්වන්තොඔය ඇත්තොත් දෙවියන්ට ආරාත්නා කරලා කටයුතු පටන්ගන්න. ඉන්පස්සේ පින්කම අවසානයේදී. ඥාතීන්ට මුලින්ම පින්දීම වඩායෝග ගැෑ. මකද මේ භවයට සම්බන්ධ පාධත්වූප ජීවී නෑදෑවන්නවා. මේ ජීවිතීයට කලින් 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 බාවල මෞ්පිය අම්ඹ සමිදූ දරු නෑහිතමිතුරු විදිට අතීතයේදී ඔබට බැඳීම් ඇතිවහිටිය අය? සරීරවලින් මෙංවගියත් බැඳීන්වලින් වෙන්න ඕන වගේම ඔවුන්ගේ කර්මජ වරදී හැටියට අද පාධත්වූප ජීවූ උපත්තය ලබා ඔබවටා දැවසන්න පුළුවන්. එතකොට පින්වත් ඔබ ඒ ඥාතයෙන්ට පින් අනමෝදන් කරන්න. ඥාතීන්ට පින් අනමෝදංකරදේ නෑය පින් අනමෝදංගලා ගියාට පස්සේ. දෙවියන්තත් පින් අනමෝදන් කරන්නේෙ ගොඩක් කවෙලා යන්න නැහැ. ඒතීන්ට පින්දීම සමඟ දෙවියන්තත් පින් අනමෝදැන් කරන්න. ඔබේ නිවසට ඔබ ජීවත්තන තැන ඔබ පින් අනමෝදංකන විහාරභූමියයාදී ඒතැගොදට දෙවුරු පැමිණෙනකට අමලුසාදී කවුරුත්තත හැඳන්න. එතකට දෙව අග රැකවරණයක් ඔය ඇත්තන්ට නිරන්තරයම ලැබෙනවා පින්වර්ත්න කල්යානමිත්‍ර මනුස්සා මනුස්ස පිරිසක්ගේ සුරක්ෂත කම්මැද. තු ජීවත්වීම වඩාසුරස මෙතන මනුස්සකිව මේ මිනිස්සුන්ට අමනුස්සකීවේ යක්ෂයින්ට නෙමේ අමනුස්ස කෙරකවේ පින්වරත්නී දේව බ්‍රහ්මාදී පිරිස. සියදුම අමනුස්සයින්ට මනුස්්‍යයෝනොවන හැමෝටම අමනුස්යෝ කලා කියනවා මෙතින්දි අපි ඔය ඇත්තන්ට අමනුස්ස කියෙන වචනයෙන් හැමඳින්ේ දීවරු සහ බ්‍රහ්මයෝ. එතකොට දේවරු බ්‍රහ්මයෝ ඔබ නිතර ඇසුර කරන කෙනෙක් බවට පත් වනහම ඔබට මහා විසා රැකවරණයක් ලැබේ වෙන තමනුස්සෙක් ඒකයාන්න්න ක්ෂ අදී පිරිසර්ගේ කාර්තර පිහිටාවක්කත් ඇති නොවන විදිහට. නිෙසා වඩා යෝග වෙන්නේ ඥාතීන්ට පින් අනමෝදන් කරලා තිවියන්ට පින් අනමෝදන් කිරීමයි නිවෙස්සලීදී කරන්න බයි වෙන්න එපා නිවෙස්වල ඥාතීන්ට පින් දෙන්න ඔබේ මියගිය පාදත්වූපජීවී ඥාතීන් ඔබ ඉන්න නිවෙස් වටා ඔබ ඉන්න තැන වටා එනවාමසාක් තුන්මං හන්දිවලට සොහො වලට එන්නේ නැහැ. ඔබ ඉන්න තැනට අයි එන්නේ ඉන්න තැනට ඇවිල්ල පින් බලාපොරොත්තුවේද්දී ඔබ පින් අනමෝදන් නොක ලොත් පින්වත්නි ඒ ඇත්ත දීශයක් තරහක් ඇතිකරගන්න ඒ ඇත්තු ඔබ ගැන අකමැත්තා ඇතිකර ගනී හරියට බිම්බිසාර මහරඇත්තුමා ඥාතීන්ට පින් අනුමෝදන් නොකළ හින්ද. පවීලුවනයේ පූජයකරපු දවස රාත්තිය රැජතුමා නිදාගන්නත් බැරිවිදිහට බයහිතන සිදිවීමම් රාසියක් සිත්ත වුණා වගේ ඒ නිසා අන්න වාර්යම නිවෙස්සල ඥාතීන්ට පින් දෙන්න දෙවියන් ඇත් පින් අනමෝදන් කරන්න තුනු රුවන්මසානය යන්නේ සසරෙන් එතරිවෙන්න වකබලා ගන්නෑ. පවත්නේ ඊළඟට අහලතියෙන පස්්නය අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. පංච උපාදා නස්කන්දී කියාත්මක වන විට. විපාක පිරිෙස කරම සකස් වෙනවා නීද ස්වාමින් වහන්ස කියලා. පිංවත්නීම මේ කියාත්මක වන විට කියන වචනයට වඩා යෝගෙවෙන්නේ පංච උපාදා නස්කන්ද වැඩ පිළි වෙල නොනවත්තාම පැවැතීමේදී කර්මය පලසම්පන්න හේතුවක් වෙනවානේද වෙන හේතුව අතරේ වගේ අදසක් ගත්තොත්තමයි වඩා යෝග වෙන්නේ. මොකද රූපූපාදානස්කන්දේ මේ මොහොතේෙ ඇතිව නැතුව යන එම අනිත්‍ය වූ දුක්කවූ ආත්මේ විදිහරි ස්ථීරසාරෝ පෙන්නන්නට දෙයක් නැති ධර්මතාවයක්. වේදනා සඥා සංකාරකයන නාම ධර්මයු, ඒ චෛතසික ධර්මයු. ාය සමඟ එකටම යෙදෙමින් හටගත්ත ගමම නැතුව යන ධර්මතාවයක් එතකොට රූපවීත්නා සං්ඥා සංකාර විඤ්ඥානයන් අතරි පිංවර්ත්න ඒ විඤ්ඥානයේ තුළ එදෙන සංකාරාස්කන්දේ. ඒ කියන්නේ චේතනාවසා අනකෝත් චෛතසික යෝනිසා විපාකයන් ලැබෙනවා. ඒ විපාකයන් ලැබෙන්නේ ඒ හැමැච්චමි චෛසිකයකටම ඒ පින්වර්ත්නයේ හැමසිතකටම නෙමේ චේතනාව අනුවේකයන් සිතසා චෛතසික ඒ කටයතුවල යොදවාලන චේතනාාවේ විපාකනුවයි. පිංවර්ත්නී ඔය ඇත්තන්ට විවිධාකාර හේතුවෙන්නේ නැවතත් රූපවීත්නා සඥා සංකාර විඤ්ඥානාදයට මෙලොවටහු ඊළඟ භවයට. එනිසා පිංවත් ඔබ පිින්වර්ත්නී පං්ච උපාදා නස්කන්ද ඔය ඇත්තන්ගේ ඔය ඉස්කන්ද ධර්මයන්ගේ. මේ මහොතේදී පවා පිංවත්නි විඤ්ඥානය තුළ ඒ වේදනා සඥඥා සංකාරයන් සහිතව පිින්වත්නී ඒ ධර්මතා පවතිනකොට එතනදී ලූබදයස මෝහ අලෝබදෝ සමෝහ කෙන හේ තුය දෙමින් ඒ ජවන්සිත් ඇති වෙනකොට ඒ චේතනාව සහ ඒ සම්පයුත්ත චෛතසික ධර්මයන්ගේ විපාක විදිහට පිින්වත්නී විවිධාකාර හොඳ වෙන්න පුළුවන් අරක වෙන්න පුළුවන් ඒවාගේ. ො රක විපාකබට දිිට්ටදාම වීත්නී වසේ මීම් හොතන්ල අනාගත සසර පුරාවටම පළවෙනි ජවනය හට දිට ධම වීදනීයයි හත්්‍රනි ජවනය හැටිට උපාච වීත්නයයි මැඳ ජව පායි හැටියට කටත්තා අපරාපරිය වීතනී විදිහයට ලැබෙනවා. පංච උපාදා නස්කාන්දී ාත්මක වන විට විපාක පින්ස කරම සකස් වෙනවා නේරස්වාමින් වහන්ස කියන එකට වඩා යෝගවෙන්නේ මේ මොහොතේදී මේ අනිත්‍යදුක්ක අනාත්ම කියන තිලක්ෂණයේ යුක්ත හේතුූන්ගේෙන් හටගන්න පංච උපාදා නස්කන්ද වැඩ පිළිවෙලේ ඒ විඤ්ඥානස්කන්දයේ සම්පයුත්ත වීදනා සඥා සංකාරයෝ අතර ඒ චේතනාව සහ. ඒ චේතනාවට විපාක විදිහට පින්වත්නීමී මොහොත්තීඳ නාමුරූප ධර්මයන්ට තව තවත් හිීතුපත්තියෝ ලැබෙනවා කියන එක. සත්පුරුස පිින්ුවත්නි ඟට අහලතිෙන ප්‍රශ්නේ තමයි පිංවස්වාමින් වහන්ස සෝතාපන්න පලේ දක්වා ගමන් කරන්නකු වැඩිය යුතු කුසල කරම මොනොවාද. අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා තිරුවන් සරණයි සත්පුරුස පින්වතුනේ. සූවාන් මාර්ගී දක්වා යනගමනේ ඔය ඇත්තු සම්මාධිට්ටිය සම්මා සංකප්පය සම් සම්මාකම්මාන්ත, සම්මාආජීව සම්මාවායාම සම්මාසති, සම්මා සමාධි කියන ආර්්‍යෂ්ඨාගික මාර්ගීම පිළිපැතිය යුතුම් වෙනවා. ආර්ය්‍යෂ්ඨානික මාර්ගීන් තුරුව ඔබට පිංවවෙත්නී සූහාආදී මඟපල් ලබා ගැනීම වෙන ක්‍රමයක් නෑ. තියෙන්නේ. ආර්්‍යස්ටානික මාර්ගය කියන එකම ගමන් මඟ. ඒ ආර්්‍යස්්ඨානික මාර්ද ගමන් මගේදී හැම පැත්තකින්ම තියෙන්නේ සියලු කුසල් උපදවා ගැනීම සියලු අකුසල් දුරු කිරීම. එතනති පිින්වත්නි දාන සීල නෙක්කම්ම ප්‍රඥා වීදය කන්ටි සච්චා අදිිට්ඨාන මෛත්‍රී උපක්කා කියනමි දස පාරමිතාම ඔය ඇත්තූ සම්පූර්ණ කර ගන්න වෙනවා. කද ප්‍රඥාව දියුණු කරදින්න ප්‍රඥාවීන් කෙලෙසුන් අසනතත්වීට පත්වන්නට අනිකුත් දානාදී පාඩමිතාවන්ගේ විපාක ඕන වෙනෝ ඔය ඇතිවනැතුවූ යන නාම රූප දර්මවලට. ඒනිසා පින්වන්ත ඔය ඇත්තු ත්න දස පාරමිතාදිය සම්පූර්ණ කරගෙන කටියයුතු කරන්න නිවෙස්වලදී මව්පිය උපස්ථා නඹ සමියුතු කන් දූ දරුවන්ගේ කටයුතුවලේ දලා ඔබේ සිත හැම වෙලාවකම කුසලේ පව තින විදිහට හැකියාවීවා ව්‍යාපාරවීව හැමදීම හරියට පින්කමක් බවට පත් කරගෙන කටයුතු කරන්න කවුණා මෛත්‍රයේ ඇතිව. ජීවර්ත්තන හැමදීම නුවනී මෙහේවා කටයුතු කරන්න කොයි මොහොතකවත් අකුසල් අනුව කයින්ද තීරණ ගන්නයන්නේ . පිින්ුවත්නී සෝහන්වල ගමම් මගේදී වැදිය යුතු කුසල කරම මොනවාදකිල ඇහවොත් ඔය ඇත්තෝ සතර සතිපට්ඨානය. සතර සම්්‍යප්පදංවීරය. ඒවාගේම සතර ඉද්දිපාද. පංචයින්දය පංච බල, සත්ත බෝච්චංග, ආර්ෂ්ඨායක මාර්ග අංග අට කියන ඔය පූති පාර්සක ධරම යෝ තමයි පූලභාග ප්‍රතිපදා විදිහට, වර්දනය කරගන්න ටෝනි. සතල සතිපට්ටානයකි වෙසත් පුරු සපිින්වර්ත්නි කායාන පසනා වීධනාන පසනා චිත්තාන පසනා දම්මාන පසනාවන්ට. ඒවාගේම සතද. ඉද්දිිපාද කරකිවේ චන්ධීත්්‍යතිපාද විරීදධපාදය චිත්්‍රීත්තිපාද විමන් සිද්ධිපාදවලට. ඒවාගේම සතර සම්යත්පදැන් වීධ කිරකිවේ නූපංගකුසල් නූපදවීම උපං අකුසල් තුරකිරීම. නූපංකුසල් ඉපදවීම උපංකුසල් වැඩිතුුණ කිරීමට. ඒවාගේම පංච ඉන්ද්‍රීයාන්කිීවේ සත්තිීන්ද්‍රය විරීන්දී සටින්දිය සමාධීන්දී පඥීන්ද්‍රයට. පංච බල කරකිවේ සද්ධබල විදිිය බල සතිබලය. බල ප්‍රඥා බලවලට සත්්‍ය බොච්ච අගකිලකිවේ සටි ධම්ම විචේ විරියපීරි පස්සදි සමාධී උපෙක්කා කියලා කියන බොච්චංග තරමත්තද. ආර්යෂ්ඨායක මාර්ගය කියලකිවේ සම්මාධීට සම්මා සංකාප සම්මාවාචා සම්මාකම්මාධ සම්මා ආජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාධි රකිවව මේ අග අටට. එතකොට මේ බෝධි පාසික ධර්මතාතිස් හතම ඔබේචිත්ත සන්තතිය තුළ යෙදෙන ආකාරියයට පූල භාග ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න මිස්සට ප්‍රතිපදාව ඒ නිසා ලැබේ ඒ කිය අනො විධර්මතාති සතම එකට ඒත්න මාර්ග සිතකින්, සූහන් මාර්තය ඥාණයට පත්තිනෙනකොටට සක්කාජි්ටි විජිච්චා සී ලබත පරාමාසිකෙන් සංයෝජනයෝ හරියට අකුණක් ගහකට වැත්නාහම ජීවසක්ති නැති කරනාවගේ ඔබේ චිත්ත සන්තතියේ සක්කාජෙට්ටි විජිකිච්ඡා සීලබත පරාමාසියෝ නැති කරමින් ඇතිවේවේ. සත්පලස පින්වර්ණ ඊළඟට අහලතියෙන පස්්නේ තමයි. ගරුතර හිමි පානණේ. අද මිනිසුන් පවත්පනු ලබන, බෝි පූචා බුදුහිමියන් දීර්ශනාකළ දහමට අනුකූලද පහදාදින ලෙස ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිින්වත්නේ බුදුපියාණන් වහන්සේ ජීවමානය වැඩ ඉන්නකොට. සම්බුදු මෑණියන් වහන්සේ ජීතවනාරාමයේ නැතිදිනවලට දුර බැහැර ඉඳන් එන පිරිසට. බුදුපියාණන් වහන්සේට වන්දනාමාන කරන්නට සුදුසු යම්කිසි පූජනීය වස්තුවක් ලබා දෙනහැ විද්දියට ඉල්ලීමක් වුණා. ඒ ඉල්ලීම අනුව බුදුපියාණන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්තයට පත් වුණු ජැයසමා බෝධීන් වහන්සේගේ බෝ අංකුරයක් ජීතවන භූමිය රෝපණය කරන්නට බුදුපියාණන් වහන්සේ අන්දනවතාලා. අුව එදා ආනන්ද තෙරුන් වහන්සේ. බුදුපාණන් වස අනුදැන වදාළ එනියෝගේ මත රජතුමාගේ සහයෝග ඇතුව සේමා බෝධීන් වහන්සේගේ අංකොරයක් තැන්පත් කළ ගතවන භූමිය තුළ. පින්වත්න ඒ බුදුපාණන් වහන්සේ නැති නිසා බුදුපියාණන් වහන්සේට වන්දනාමාන කිරීම වෙනුවෙන්ම තමයි බෝධීන් වහන්සේ පාරිභෝයික චෛත්‍යයක් විදිහට පිින්වත්න පරිහණය කළ චෛත්‍යයක් විදිහට රෝපණය කරන්නට එෙත්නේ. සාරීරික පාරිභෝයික උද්දේශය කියලා තිවිත චෛත්‍යයක් තියෙනවා. මේ තිවිධ චෛත ළඟදීම අපි බුදුපියාණන් වහන්සේට වන්දනා කරන වහා සමානව තමයි කටයුතු කරන්නට ඕනෙ. මොකද ඔය ඇත්තන්ගේ කුසල් තමයි ඔබට විපා කළ බාතියන්නේ. ඔය ඇත්තෝ සරණයන්න ඕනේ බුදුපියාණන් වහන්සේ. ඔය සත්පොලුසිල් සරණයන්න ඕනේ ධර්මරත්නේ. ඔය ඇත්තෝ සරණයන්න ඕන සංගරත්නේ තිවිධ රත්නය සරණයන්නට ඕනේ. තිවිදරත්නය සාණයන්නකොට බුදුපියාණන් වහන්සේ අපි එක්. වැඳුම් පිදුුම් කරමින් අපිට බුද්ධ පූජා පවත්වමින් මේ ලෝකෙ තියන පෞද්ගලික පූජාතර ඉහළම පූජාවන සම්බුද්ධ බුද්ධ පූජා පවත්වල මහා පින් රැස් කරගන්න පුළුවන්. ඒ සම්බුද්ධ බුද්ධ පූජා පවත්වල රැස් කරගන්න මහා පිම්පින්වත්න පෞද්ගරික පූජාවන්ගේ ආනිසංසේ විපාක අතර ඉහළම ආනිසංස විපාකයේ බවට පත්වෙනවා. ඔය ඇත්තෝ. බුදුපියාණන් වහන්සේට කරන පූජාවන් විදිහට සල කළ තමයි බෝධි පූජාදය පවත්වන්නට ඕන අද වර්තමානයේ තියනකමේ එදාති පෙන ැහැ. පිංවත්නී සීමාබෝධීන් වහන්සේ ලංකාට වැඩැවීමේ සිදුවීම කල්පනා කරන්න. සීමබෝධීන් වහන්සේ ලංකාට වැඩැවීමේ සිදවීමත් පිංවත්නී සම්පූර්ණිම බුද්ධ පූජාවක් බවටම පත් වනාක්. ඒවාගේම ආනන්ද බෝධීන් වහන්සේත් සම්පූර්ණයම බුද්ධ පූජාවක් බවට පත් වනා. බුදුපියාණන් වහන්සේ ලංකාවිද සුමල් සමන්දිීව රාජෝත්තමයාට කේසධාතුමිටක් ලබා තුන්නා. පූජනීය වස්තුවක් විදිහට තැන්පත් කරලා මහිියංගෙන චෛත්‍ය ඉදි කරලා අදටත් අපි ජීවමාන බුදුපියාණන් වහන්සිට වැඳුම් පිදුම් කරමින් කටයුතු කරන මහිියංගෙන චෛත්‍ය අධදිිහා බලාගෙන. ඒවාගේම බුදුපියාණන් වහන්සේ එදාර මැනික් පුටුව. චූලෝදර මහෝදර මේ දෙබැඇන්ටම ලබා දෙමින් පාරිභෝයික චෛත්‍යයක් බවට ලබා දුන්න. ඒවාගේ පිින්වවැත්න සාරීරික පාරිභෝයික උද්දේසය කළ තිවිද චෛත්‍යත් තියෙනවා අදනම් ඔය ඇත්තු රුපියලක් දෙකක් කරංගිහිල්ලා රුපියල දෙක සුදුරෙත්තේ ගැටගහලා බෝධීන් වහන්සේගේ අත්තේ එල්ලලා ඔය ඇත්තු ඉල්ලන්නේ රුපියලට කෝටිගනාව ඔය හැත්තු බෝධිහසේ ගැටගාන රුපිය ලක් දෙකක් නමුත් ඔබ ඉල්ලන්නේ අනේ මට වාහනයක් ලැබේවා මේ අනේමට ඩීපල ලැබීවා ඔය හැත්තු රුපියලකින් අල්ලසදීලා බලාපොරොත්ති වෙන්නේ තැවැන්තකෝටිගන නමුත් පිංවත්න ඒහි මිත්‍ය වෙනුවට ඔබ කුසලේ කරගන්න පංච ඉතදම සූතියේ බලන්න ජාඥා කිරීමකින් කන්නලව් කිරීමකින් ඉල්ලීමකින් බලාපුරොත්තුවීමකිින් ඔබ ඉල්ලන ආවිස ලැබෙන්නේ ඔබට ඕනකන අාවස ලැබෙන්නේ. ඔය ඇත්තන්ට වානය සැපේ ලැබෙන්න්නේ යාඥා කිරීමකින් ඉල්ලීමකින් කන්න ලොව කිරීමකි. පින්වාන්තු ඔය ඇත්තන්ට බවබෝග සම්පත් ධනයාදිය ලැබෙන්නේ නැහැ යාඥා කිරීමකින් ඉල්ලීමකින් කන්න ලොව කිරීමකින්. ඔය ඇත්තන්ට... මනුස්සදේවාදී උප්පත්තියක් ලැබෙන්නේ ආඥා කිරීමකින් ඉල්ලීමකින් කනලවකිරීමකි. පංචි ඊට දම්ම සෝතයේ පැහැදිලවම් බුදුපාණන් අසි දේශනා කලානේ ආයුස ලැබෙන්න්නනම් ඔබ ආයස ලැපෙන කරම රැස් කරගන්න. තියෙනකරම බුදතිමෙන් අවසංගනාට පස්සේ අලුත්කරම නැත්තන් දීර්ගාවිසට අඩුආවිසය මානයට පත්තිෙන්ට වෙනවා. ඒවාගේම ඔය ඇත්තන්ට වර්ණේ ඕනම් වානයේ ලැබෙන කරම රැස්කරගන්න. ඇත්තන්ට සැපෝන්න සැපේ ලැබෙන කරම රැස් කරගන්න ඔය ඇත්තන්ට බෞගෝග සම්පත් ඕන්න බෞගෝග සම්පත් ලැබෙන කරම රැස් කරගන්න. ඔය ඇත්තන්ට මනුස්සදේවාදී උපතක්කෝනං මනුස්සදේවාදී ලැබෙන කරම රැස් කරගන්න ධනමානාදිය පූජාකරමින් කටයුතුකා දී කරම රැස්සෙනවා හැබැයි ඔබඒ කරම ගැන පින්ුවත්න අමුතුුවෙන් ඉල්ලීමක් ්‍යඥා කිරීමක් කරන්න එපා පින්කා කරලා මේ පින්බලේ මට අආෙස ලැබේවා මේ පින්බලිය මට මේවා ලැබේවා කියලා. නැවත අමුතුවෙන් ලෝබාදී සිත් ඇතිකර ගටයුතු නෑ. ඔබ නිවන මරමුණු කරන්න නිවනාරමුණු කරද ඔබ පැටවත් නො පැතුවත් නිවන් දකින්නට පුළුවන් වෙන්නේ තිහේතුක උපතක් ඇතිවහින්දා. ඒ අන ගමනයේදී අරකරපු පින්කංවල හැටියට ඒ කර්මයෝ තමය නාමරූපවලට හේතුෙන තියන්නේ. නිසා පින්වර්ත්නි අල්ලසකින් බොහෝ දෙයක් ගන්න පුළුවන්කමක් නෑ ඔය ඇත්තන්ට ලබාගන්න පුළුවන් කරම සිදු කරගැනීමෙන් දානාදී පින්කංගොලි ප්‍රතිපල් දැනගෙන ලැබෙන විපාකයෝ දැනගෙන ධර්මී හැසිරමින් දෙැහැමුව පින්කංකරමින් කටයුතු කිරීම තමයි වඩා යෝග වෙන්නේ. සත්පුරුස පිින්වර්ත්නි ඊළඟට අහලතියෙන පස්්නය තමයි අවසරයි අප පින්වත් කල්්‍යයාරමිත්ත ස්වාමීින් වහන්ස ගරු ස්වාමින් වහන්ස ඉන්ද්‍රය ගෝචර අරමුණක් හේතුවෙන් සිතක් හටගනිී එම ආරම්මන පත්තයෙන් රූපවේත්නා සංඥාසංකාර විඤ්ඥානය යන පංච උපාදානස්කන්ද කියාවලිය රූපය රූප සබ්ද ගන්ද රස පොට්ටබ්‍ය යන විදාසනා කරන්නේ කෙසේද ඉදිදා ජීවිතයේ ඇස් ඉදිරිපිටට එන. ශූපයේ යතාස්භූත ස්වභාවයේ දකින්න පුළුවන් ආකාරයේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න ඔබවහන්සේට තෙරුවන් සරණ නවස්කාර කරමි කියලා. පිංවත්නේ ඔය ඇත්තන්ගේ චක්කුයින්දය සෝතීන්දය ගානීන්දය විදිහට මේ ඉන්දී හය. පිංවත්නේ යම්කිසි අරමුණක් ගත්තහම. ආරම්මන පත්ති නිසා. පින්වත්නී රූපවීත්නා සංඥාසංකාර විඤ්ඥාන යන පංච උපාදා නස්කන්ද කියන හේතූන්ගෙන් හටගෙන ඇතිව නැත්තුූ යන පිවිතාකාර හේතුූන් නිසා පවතිනමී ධර්මතාවල. රූපය විදසනාවට ගන්නේ කොහොමට කියල ඇහුවාම පින්වත්නී ඔබ කරමින් ඉන්න භාවනාවේදී. පහල වූ නාම රූප ධරමයෝ. සනයක් සනයක්පාසා ඇතිවනැතෝ යන බැවින් අනිත්‍යයි. ඇතිවීම් නැතිවීම් දෙකින් නිරන්තරීම පීඩාට පත්ව නිසා දුක්කයි. ඇතිවන ඇතුව යන ඒකන අනිත්‍ය වුණු දුක්කවුණු ඒනාමරූපධර්මයන්ගේ ස්ථීර්සාරව පවතින දෙයක්. ඉස්ථීර්ව තියෙන දෙයක් ආත්මයක් කියලා දැක්විය හැකි දෙයක් නැතිනිසා අනනාත්මයි. අනිත්‍ය වුණු දුක්කවුණු අනාත්ම වුණු. මේ තිලක්ෂණයේ යුක්ත නාමරූපයන්ගේ. ඔය ඇත්තු ද්‍යානවලින් නෙමේ නං විදාසනාවටයෙන්නේ කෙලිම සුස්ක විදාශසකයෙක් විදිහටනම් විදාසනාවටෙන්නේ. ඒ අනාපාන් සතිය හෝ ඒය ඔබ භාවනා කරන ඉන්න භාවනාතුලදී. ඒ රූපේත ඇවෙල්ලා, පින්ව දානාපාන්සතියන හුස්ම තුල දීර් ගස්වාසයේ පටවිවාදී විදිහයට ගන්න අනි භාවනානං මේ කෙස්සා දේනන්ගේ කෙස්වල තියන පටවිලක්ෂනාදී අරගන්න අරගෙන පින්වත් ඔය ඇත්තු පින්වත්න ද තදගතිය කියන පටවිධාතුවයි. ඒ වැගිරණ ස්භාවේ කියන්නේ ඔබේ භාවනාවටය ගත්තයේ නාමරූපධර්මයන්ගේ රූපධරමයේ ඒ වැගිරණ ස්භාවය කැන ආපෝධාතුවයි. ඒවාගේම පින්වත්න තේජෝධාතුව වෙන්නේ ඇසීතල හෝ උනුසුන් ස්භාවේ වායෝධාතුව කියන්නේ පිම්බින සැලණස්භාවයයි. ඒවාගේම එහි තියෙන වන්නගන්දරස ඕජා කියන, පි මෙන්න මේ සුද්දාාෂ්ඨකාරගන්න සුද්දාාස්්ඨකයෝත් තේරුම් ගන්න මතක තියාගන්න ඔබේ රූපේට අරමුණක් ගැනීම කියන කානාව ඒ පස්සවේත්නා තන්හාදී සිදුවීමම්මාලාව පින්වන්ත ඔය ඇත්තන්ට ඒ මහොත එම ගණය කරගන්න හබ වෙන්න අතීතයට ගිය සිදුවීමක් තමයි ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුලුවන්කම ලැබෙන්නේ මොකද ඉත්වාම වේගේ මේ හිතසන්තතිය ඇතිවනැතුවේ ධර්මතා ගොඩක් හිද. ඒ වේගීර සමානකාරන පුළුවන් වේගයක්ත් තවත්නෑ ඒ වේග අනුව ඔය හත්තන්ට වර්තමානයේද මේේ කවු දැනගන්නත් බෑ හේතුව එක සිතක් ගන්නේ සිත් එක අරමුණක එක ස්වභාවයක් විතරාකිින්ද. පින්වත්නී එදිනදා ජීවිතයේ ඇසඉදිරිපිට එන රූපයේ අථභ උදස්භාාවී දකින්න පුළුවන් ආකාරය අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න කෙලකිව්ව හාම පින්වන්තෝ ඔය ඇත්තන්ගේ ඇසට මොන රූපයක්කාවත්. ඒ හමුවන හැම රූපේකම තියන්නේ පින්වත්න පටවි, ආපුතේචවායෝ වන්න ගන්ධ රස්ස ඕජාකන සුත්තාශට කිව්වා තමයි. ඒ සතරමහා භෝතරූප සහ උපාදායරූප විදිහට රූප විසි අට තේරුන්ගන්න කටයුතු කරන්න මේ දීර්කව ඔය ඇත්තන්ටකමට අනක් විදිය ලබා දෙන්න ඕනේ අපේ විදාසනා භාවනා පිළිබඳවතියන, ඒ භාවනා පත්්‍රිකා ලබාගෙන හෝ, එහමනැත්තන් ඒ දේශනා ලබාගෙන හෝ ඉදිරියට කටයුතු කරන්න ඒ දේශනාාවල මේ කවන ඉතා පැහැදිලුව මම විස්තර කරලා දේශනා කලා තියෙනවා. ත් පරුස පිින්වත්න ඊළඟට අහලතියන පස්නය තමයි හාමුදුරුවනේ බැඳීම් කියන්නේ මොකදද මොකදද ඒක ප්‍රතිඵලය. පිින්වත්න බැඳෙන්ල පුළුවන්ක්‍රම ගොඩත් තියෙනවා. රාගීනුත් සමහරුන් බැඳෙනවා. රාගේ බැන්ලා රාගේ අනුව තීන්ලු තියෙන ගත්දේ රගේ කියන ලෝබේහින්ද ඒක ආවේ මෝහයත් දෙක්ක හින්දා. මෝහයයි ලෝභයයි කියෙන හේතු දෙක හින්ද. ඒක ප්‍රතිඵල ඔබට කිසිම කරදරයක් නැත්ව නලකතිය සම්පේහි අසුරතැන කොප දින්න පුළුවන්. දේසේ කියලත් බැඳීම් තියෙනවා. සමහරුම් වෛරයේ තරහව පිළිමහා ගන්න දේශ සිත් ඇති කරගන්නවා. දේසියයි මෝහැයි කියන බැඳීමහින්ද. දේසියයි මෝහැයි කියන හේතු දෙක යෙදෙන සිත් හින්දා. ඒයින් ලැබෙන විපාකේවෙන්නේ යර වගේම සතරාපාගත කරවනවා. පිින්වත්න මේ අකුසර හේතු යෙදෙමින් ඇතිවන බැඳීමලී යහපත් දෙයක් නම් බලාපොරොත්තුවෙෙන්ඩ එපා නමුත් ඔබට පුළුවන් කල්්‍යානමිත්‍ර සේවනයක් කරගන්න ඔබ දැම් පැඳීන් විදිහට හිතංගන්න අයම හිතංඉන්න දේවල්ම. ඉතන්න ඔබ දූදරුව දූදරුව ඔබට පුළුවන් ලෝභයන්දේශයෙන් ගැටින් ඇැතුව පින්වත්නී කල්්‍යයානමිත්‍ර පිරිසක් කරගන්න ඔබ සිල්ලුව ඇත්වෙලා ඔබ හා සමාන සීරයක හෝ ඊට වඩා වැඩිසලේක ඔබේ දරුව පිහිටවන්න. ඔබේ ස්වාමියා හෝ භාදියාව හෝ පින්වතා හෝ පින්වතිය හෝ පින්වත්න ඔබ හා සමාන සීලයකට හෝ ඊට වඩා වැඩිසීලයක පිහිටවන්න අන්න එතකොට ඇතිවැනි කල්්‍යයානමිත්‍ර ැඳීම. ඔය ඇත්තුූ රාගේමුල් කරගත්ත බැඳීම පින්වර්නය කල්්‍යයානි මිත්‍රත්තේ මුල් කරගත්ත යහපත් නිවන්දකින්න පුළුවන් ආකාරයේ බැඳීමක් බවට පත්කරගන්න කටයුතු කරන්න. ඒක තියනෙ පුංචි පරිවාර්තනයක් කිරීම විතරයි. ඒ පරිවාර්තනය වෙන මොකක් අත්න මේ පිින්වර්ණ ඔබේචිත්ත සන්තතිය තුළ අකුසල්වෙනුවට. ල්ලපතවා ැනීම අකුසල්ලිනට කුසල් උපතවා ගෙන ඔය තියෙන සියලුම බන්ධනයන් නිවන්දකින්න උපකාරවන බන්ධනයන් කරගන්න. දැම් බලන්නක ඔබට ස්වාමියයා භාරිාව දූදරු මව්පියන් විදියට පබැඳීම් තියෙනවා. සංගරක්නයටටත්තුහ පැදීම්තියෙනවාන. නැ ඔය ඇත්තු පෙන්මතුම් විදියට ඉඳල විවහාාවෙනවා කෙර හිතන්න ඇත්තං ආවාවිවා මංගල යෝත්නානුව කසාත මන්න කළ හිතන්න. කසාද මැන්දට පස්සි ඔය ඇත්තන්න දරූ හදන්න වෙනවා ඉතින් සංගරාත්නයක් පැවිදිවෙනවාන පැවිදිිවෙල්ලා උපසම්පදාවෙන් වස්දාහයක් ගිහාට පස්සේ උන්වහන්සේලාට සිස්සය පැවිදි කරන්න පුළුවන් සිස්සය පැවිදි කලාට පස්සේ ඔය ඇත්ත ඔබී දරුවන්ම පින්වත්නී ලොකු මහත් කරනවා දරුවන්ට උගන්නනවා දරුවන්ග දුක සැප්පලනවා. දරුවන්ග ජීවිතයට හැමදේම ලෞකික පැත්තෙන් දෙන්න බාලා. සංගරත්නයත් අර පැවිදිකපු ස්වාමන් වහන්සේලාට ධර්මවිනය උගන්දනවා. තමන්ගේ දරුවන් විදිහට දකිමේ ඒ සාමින් වහන්සේලාට නිවන් දකින්න මාර්ගේ පෙන්ලනවා. එතකොට ඔය ඇත්තො දරුව ආවා යුහා කරලා දෙනවා. සංගරාත්නය තමාන්ගේ සිස්සයින්ව පැවිදිකරපුූ ඒ පැවිදිකරගත සිස්සයින්ව, පින්වැදන යුහා කරලා දෙනවා ඒ උපසම්පදාවත් එක්ක. උපසම්පදාවතම සංරත්නය විහභූමයකයන්නේෙ, ගෝටියා සංගර සීලයේ තුළ සමාධංකරවනවා. කෝටයා සංවර සීලේ තුළ සමාධංකරවල පින්ර්නිී බලාපොරොත්තු වන විමුක්තියේ අරමුණු ඉටු කළගන්නට මාර්ගය සකස් කරලා දෙනවා. ඉතින් ඔය ඇත්තු. නැවතත් දර්මුණ පුරංහදාගෙන දරුවන්ට සසරයන්න මාර්ගය පෙන්නනවා. සසරයන්න මාර්ගයේ පෙන්න්න නඇතුව ඔබත් ඔබේ දරුවොත් ඔබේ මව්පිය අඹු සැමියෝත්. ඔබේ දැනට තියෙන බැඳන් සරුම බැඳීම් පිින්වත්නේ කල්්‍යානමිත්ත බැඳීම් කරගන්න හැමෝම සීලේක සමාධංකරවාගන්න. හැමෝම කුසලේ හැසිරෙන්න්න මුළු පවුලම පින්වත්නය කුසල. ධර්මයන්ගේ හැසුරුණ පිම්බර පවුල පසවීමක් කරකන්න එතකොට ව්‍යඇත්තන්ගේ. ඇමෝටම කුසලය මයි විපාක් දෙන්න පටන්ගන්නේ ධනේදානය බෞභෝග සම්පත්තාදී ඉතා හොඳින් වැඩේවි ආයවාන සැබ්බල ප්‍රඥාදී ඉතා හොඳින් වැඩේවි සංගරත්නයට වගේ ඒවාගේ පිංවත්න කුසලයෙන් කටයුතු කරන ඔය ඇත්තන්ගේ චිත්ත සන්තති රාග නැතිවේවි ඩියස නැතිවේවි මෝහාදී හේතු තුන්න අකුසල හේතු නැතිවේවි පින්වන්ත ඔ ඇත්තුූ පින්වත්නී නිවන් දකින්න කටයුතු කරද්දි සමාරට මවපිය. දරුවන්ට දරුවෝ මවපියන්ට කල්යාන මිත්තුව වෙලා මාර්කපල් ලබන එක දුස්කර දහම් කවුණු අවබෝධ කරගන්න මාර්ගය පෙන්න්නන්න බවටත් පත්්‍රේවි. ඉතින් බැඳීම් කියන්නේ මොකත්කල ඇහුහාම. මොකත් ඒක ප්‍රතිඵලයකල ඇහුහාම. කෙලෙස් මුල්කරගත්ත බැඳීන්නම් සතර අපාගත වීම් ආදී දීර්ඝ සස්රේ යන්න හේතුවක් වෙනවා. ලෙස් නැව ඇතිකර ගන්න කල්ලයානමිත්ත බැඳීමම්නම්. කල්්‍යයානිමිත්ත සම්බන්ධ කන්නන් මහබෝධිසත්්‍යයන් වහන්සේට සැරියුත්ම කලන් ආනන්ද පින්වත් මහතිදුන් වහන්සේලා වගේ. සුද්දූදන මහරත්තුමා යසූදරා දීවිය මහාපජාපති ගූතමීතීී අන්දකුමාරයාදී උත්තමයන් වහන්සේලා වගේ. පින්වත්නී ඔය ඇත්තන්ට යහපත්පතිඵල ලබාදීවි සසරගමන්ට නිරතුරුවම කුසලී හැසිරෙන්න්නට අගබලයාගන්න අනවාස අකුසල් වලීින් පිරිලා තමනොත් විනාසවෙෙන් ඇැතුව සියලු දෙනාම කුසලී සමාධංකරවාගෙන සිලු දෙනාගේ ජීවිත ආලෝකමත් කරවාගන්නට ඔබ ප්‍රඥාවන්ත වෙන්න නුවනින් කටයුතු කරන්න. පිින්වත්නි ඊළඟට අහලතියන ප්‍රශ්නය තමයි පින්වත් අපගේ කල්්‍යානමිත්‍ර ස්මින් වහන්සේ. ආරිිකාන්ත සීරයේ සහ. ආයති සංවලයේ පිහිටීම මේවාට ඇත්තේ එක ම අදහසද්ද. පන්සිල් නොකදවා රැකගැනීමක් දැයි පහදා දෙන සේක්වා තෙරුවන් සානයි කියලා. බෞද්ධ පින්වත් ඔබේ නිත්‍යසීලයේ පංචසීලේ. නමුත් ආරිිකාන්ත සීලයක් බවට පත්වෙෙන්නේ සූහන්මාර්ගයට පත්වුනාට පස්සේ. මොකද සෝහාන් වුණු පින්වතෙක්ගේ පින්වත්නයේ සෝතාපත්ති අංග පිහිතනවා. සූහං වූ සැනකින්ම ඒ ඇතිවන සෝතාපත්ති අංගවෙන්නේ බුද්ධරාත්නය කිරේ ඇතිවන අචල සද්ධාව. ධර්මරත්නය ෙරහහි ඇතිවන අචල සද්ධාව සංගරාත්නය කරේ ඇතිවන අචල සද්ධාව ඒවාගේම සීලයේ පිළිබඳව තියන ඒ ගමන ආර්යකාන්ත සීලයේ පිහිටීම. පින්වත්න මෙතයේදි පංච සීලය නිතතිසීරයේ බවට ස්ථීරෝම රකින සීරයේ බවට කඩාගන්නේ නැවත කැඩෙන්නේ නැති සීරයේ බවට සූහන් උත්තමයින්ට පත්වෙනවා. එතකොට ආයිති සංවරයේ කියලා කිව් හාම ආයිති සංවරයේ කියනකින් අදහස්කිරෙන්නේ ඉදිරිකාලයේදී ඇතිවන හික්මීම. ඒ තමයි පින්වර්ත්න, මතු අනාගතයේදී තමාන්ටවල් ඇතිවන ඒ සංවරය. ඒක යන අනාගත සංවරයට කියන්නේ එ මතුකාලේ ඇතිවන සංවරයට කියන්නේ ඉදිරිකාලයේ ඇතිවන හික්මීමට කියන්නේ ආයිති සංවරය කියලා. එතකොට ඉදිරිකාලයේ ඇතිවන හික්මීම වෙනුවෙන් දැන් ඔය ඇතු ධර්මය හැසිරෙන්න්නට ඕනේ. එතකොට පන්සිල් නොකඩවාට ඇක් ගැනීමක් දයි කියේල කිව්වොත් පින්වත්නී පන්සීල් නොකඩවාර ඇ ගැනීමක් කියනවාට වඩා සුදුසුවෙන්නේ සූහාන් ඌත්තමයන් වහන්සේ නමගේ නිත්‍ය සීලයේ බවට ආරිකාන්ත සීලේබන පංචසීලයේ පත්වෙනවා ආයති සංවරයේ විදිහට ඉදිරිකාලේ ඇතිවන හික්මීමට ඒ අතිසෙ මහෝපකාරී වෙනවා, විශේසීම සූහං විච්ච කෙනෙක් සක්‍රදාගාමී වෙන්නට ඕනේ සක්කදාගාමී වුණු කෙනෙක් අනාගාමී වෙනවා අනාගාමි වූ කෙනෙක් රහතන් වහන්සේ නමක් වෙනවා ඒදිති කාලයේ ඇතිවන හික්මීම ආයිති සංවරයේ වෙනවා. සත්පුරුස පිින්වත්නී ඊළඟට අහලතින පස්නය තමයි කලයානිමිත සුපින්වත් ස්වාමින් වහන්සේ අධිගමය සහ අධිගමයට පත්වීම යන්න පහදා දෙන්න කියලා. පිින්වත්න ආගම අධිගම කියලා අපේ සුතවත් ආර් ශ්‍රාවකයක් ළඟ තියෙන් ඕන කවුණු දෙකක් තියෙනවා. එතින්දි ආගම කියලා කිව්වේ තිපිටක බුද්ධ වචනී දැනීඉගෙන ගැනීම. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු සේසාධ්ධාර්මය පිින්වත්න දැන ඉගෙන ගැනීමට කියනවා ආගම කියලා. ඉතින්ති අධිගමයක වූහාම අධි ගමය කියර කියන්නේ මාර්ගපල අවබෝධ කර ගැනීමික මාර්ගපල් ලැබීම. අධි ගමේ කියන්නේ මාර්ගපල් ලැබීම අද ගමේත පත්වීම කියල කියන්නේ අධි ගමේ කියයන මාර්ගපල් ැබීම ගැන දැනුම ඇතිවීම සහ ඒ මාර්ගපල් ලැබීම අධි ගමේයට පත්වීම කියන් තම මාර්ගපල අවබෝධ කර ගැනීමට නමක්. එතකොට අධිගමී කියන සූහන් සර්කදාගාමී අනාගාමී අර්හත් කියන මාර්ගඵල ඒවාගේම ඒ මාර්ගඵලයන්ට පත්වීමට කියනවා අධිගමේයට පත්වීම කියලා. අධිගමය අධිගමේයට පත්වීම කියනෙ දෙකක් එතකොට අධිගමේයට පත්වෙන්නට ඔබ කටයුතු කරගන්නට ඕනෑ. පින්වන්ත සුපිංවත් කල්්‍යයානිමිත්ත ස්වාමීන් වහන්සේ. බොහෝ හිතවතුන් දියසයෙන් කුමාරයා නමින්, සක්විති රජකනයගේ පැමිණීමක් අපේක්ෂාවෙන් බොහෝ තරක විතර්ග කරමින් බලා සිටි. බුද්ධෝත්පාද කාලයක හෝ බුද්ධ ශාසනයක් පවතින කාලයක, එලෙස සක්විති රජ කෙනෙකු පහල නොවන බව අසා ඇත. සක්විති රජකෙනෙකු පාල වනවා නම්. ාලවන්නේ බුද්ධ සූන්නේ කාලයකද බුදධ දේශනා ඇසුරින් කරුණාවෙන් පහදා දෙන්න කියලා. සත්පුරුස පින්වටනේ. බොහෝ හිතවතුම් දියසයෙන් කුමාරයා නමින් සක්විති රජකිනයගේ පැබිණීමක් අපේක්ෂාවෙන් බොහෝ තරක විතර්ක කරමින් බලා සිටියලු අටීති, අපි පොත්වල ගීපයක සඳහන් වෙනවා දියසිංකුමාරයක් කියෙන නම. න් ඔබට තව අවුදුක්තිකකාලයක් ආවස ඇති අවුදු පනාක කෙනෙක් දසිෙන් කුමාරයා බලාපොරොත්තුනොත් තවුදු විශ්හතියා බලාපොරොත්වය මිල්ල මෑනයන්න වේවි අහුදු තියක කෙනෙේ බලාපොරොත්තුනොත් තව ුදු හතලියක් පනා කෙන්ල මැරල යන්න වේවි. අවුරුදු දහයක විශ්සක කෙනෙේ බලාපොරොත්තුනොත් ආයකාලි ඉන්න පුළුවන්න්නන් එහෙ මදල මැල්ලයාවි මොකද මීටකලින් අපේ මුතු මිත්වොත් එෙම හිට හිත හිටියය හැබැයි දියසින් කුමාරයා කියනකෙනා පහල වෙනවා කියනෙ එක ඔබේදයසට දකිනවා කියනෙ එක නාම් ලිහෙසි වෙන්නන්නේ නෑ. ඒගැන හොයෙනවට වඩා හොඳදේ තමයි ඔබ ඔබ ගැනහොයෙන එක. ලෝකයේ විදි හැත පිින්වත්නී පංචුපාතා නස්කන්දිය බලන්න. ඇයි ඔබ තවත්පමාධවෙන්නේ. තවත් අය ගැන අනුම් ගැ හොුවෙනවට වඩා තමන් ගැන හොයෙන එක තමයි වඩාසූස වෙන්නේ. මෙතන දී දියසින් කුමාරයා. නමින් සක්විති රජකිනයක් පැමිියන වද කියලා ඇහවාම දැන් අපි කියමක සිංහල අයාතරෑ දියසිංකුමාරයක් පහලි වෙන්න කියලා. දැංඉතින් සිංහල ජනගානය කොච්චන දන්නේ. දැම් බලන්න කොමස්ලින් ජනගහනේහෙම වැඩිවීගෙනයන ආකාරය. තව අහුදු විශ්සත්්‍යයක් යනකොට සම සමවයිනේ. ඊට පස්සේ තවත් අවුදු විශසත්්‍යයක් යනකොට අඩු වෙලායාාවෙන සිංහල පචාව. මෙම අඩුුවීගෙන යන විදිහ පැලුවවාම පින්ගුවත්නී හිතළවා පමණක් වෙන්න පුළුවන්. එනිසාපි වඩා සුස්සුදේ තමයි දේශෙන් කුමාරයා සිටිය ආාවේවා නොහිටියාවේවා. ඒ සෙවීමට වඩාසුදසු ඔබ ඔබ ගැන සොයමින් සසරින් එතර වෙන්නට වග බලාගන්න එකයි. පින්වත්න බොහෝ තරක විතරක කළමින් බලාගෙන ඉන්න ඒ උදවිය, මොන තරන්නන් අපර ආධරද්ධ කරගන්නේ මොකද ඒ ඇත්තෝ තරක විතර්ක කරමින් අනුංම පරත්දන්නට කටයුතු කරමින් තවතවත් මානයේ වැඩි වන විදිහට කටයුතු කරමින් තව තමත් තමන්ට අකුසල කර්ම කරගෙන ඒ ඇත්තන්ගේ රූපීට අකුසල කරම විපාක හේතුවන විදිහටයේ ඇත්තෝ තමන් අමාර්ය දමාගෙන ධර්මී හැසිරෙන්නේ නැතුව පින්වත්න තවත්ගෙනගෙන් පිහිට බලාපොත්තුවෙනවා. ඇයි මේ තමන් තමන්ට පිහිට වෙ නැතුව. පින්වත් අනන්ගගේෙන් පිහිට බලාපොරොත්තු වෙන්නේ. තමන් තමන්ට පිහිටවෙන්න ඕනේ. තමන් තමංග ගලවාගන්නට ඕනේ මඟ පල් ලබන්න පුළුවන් වෙන්න තමන්ට. තමන් තමංග මේ ආරස්සා කරගන්න තමන් තමංග සසරින් එත කරවන්න වග බලාගන්න ඕනේ බාහිර කෙනෙක්ගෙන් තමන්ගේ ඉගොඩ කිරීම බලාපොරොත්තුවන්න නැතුව. බුද්ධෝත් පාද කාලියක හෝ බුද්ධ ශාසනයක් පවතින කාලයක. එලෙස සක්විති රජකෙනෙකු පහළ නොවන බව අසා ඇත. පිංවලටන චක්කවාති රජකිෙනයෙක් සම්බන්ධව කතා කිරීම වෙනමෙන්නේ. මේ දියසෙන් කුමාරයා කියන කතාව අපේ පුත්වොල සඳහන් වන අවුරදුඒ ඉතිහාසේට ගහාමය කැන බොහෝ කවුණු කියන්නට ඕනේ. ඒ පිළිබඳව සක්විදි රජකෙනෙක් වගේ දැන් ආරෝපනය කළට දේශවෙන් කුමාරයා සක්විදි රජකෙනනෙක් විදිහට නමේ පින්වත්න සඳහන් වෙන්නේ ඒ ගැන සෙවීමට වඩා සුදසු වඩා යෝගවෙන්නේ ඒ නොපේන දෙයක් හොයාගෙන අනවාට වඩා ඔය පිළින රූපවීත්නා සංඥා සංකාර්ය විඤ්ඥානයු දැන ඉගෙනගෙන කවුණු අවබෝධ කරගෙන සසරින් එතරවෙන්න උත්සාාවන්ත වීමයි පින්වත්නී සක්විති රජකු පහළ වෙනවා නම් පහළවෙන්නේ බුද්ධ සූන්‍ය කාලයක දෙ කියලා ඇහුවාම බුදු පියාණන් වහන්සේලා ලෝකෙ පහළවෙන්නේ නැති කාලවල සක්විති රජවරු පහළ වෙනවා. ඒ පිළිමඳතව බොහෝ විස්තර කරන්නට ඕනේ සත්පුරුස පින්වර්ත්නි වඩාම යෝග්‍ය වෙන්නේ. පින්වාන්ත ඔබ පළමින් ඔබට මෛතතය කරන්න. ඔබට කරුුණාව දක්වන්න. ඔබේ ආයුකාලයේ වේකින්ගෙ වෙනවා. ඔය ඇත්තු බුද්ධෝත් පාද කාලයක වටිනා සනසම්පත්්‍යයක් ඇතුව මේ දුර්ලභ මිනිස්ජීවිතය ලබාහගෙන තියෙන්නේ. ඔය වටිනා මනුස්ස ජීවිතයේ අපතියන්න තින්න එ්පා මෙතිින්දිම මඟපල් ලබීමේ අධිස්ථානයෙන් කටයුතු කරන්න. මේ මනුස්ස ජීවිතය අනිවාරයම ඔබට මඟපල් ලබන්න පුළුවවා. යම් ඒකින් හිටම ඔබ පත පරමු එලා කියලා. අද පරම කෙනෙක් නං ඊළඟ බවී ඔය ඇත්තන්ට උගතන් විපේතන්න නීජාදී තත්වයකට පත්වෙෙන්න්න පුළුවන්ගීමනි දැන් ධර්මී හැසුරුුණ හම ඔය ඇත්තු ඒගෙන හිතන්න ඇතුව බුදු පියාණන් වහන්සේ සති පට්ඨාන සූතියේ දීස්නාගලා ආකාරයට මේ ලබෑගෙන තියෙන මනුස්්‍ය ජීවිතයේදීම මාර්ග පල් ලබා සසරින් ඉතරවීමේ අධිස්ථානයෙන් කටයුතු කරන්න පිින්වත්නී අතීති අවද. සිය ගණනා පුරා මේ විදියට බලාපුොරොත්වයෙන් හිටිය හැයි බලාපොරොත්වයෙන් හිටියයගේ ඇට සැකිල්ලක්කත් අපිට වලධපුතැනකි හොයාගන් හබ වෙලා නැහැ. පිංවර්ත්න අවසරයි අපේ හාදු අපේ හාමුදුරුවනේ සූහාන් වුණු පුද්ගරයෙකු අතින්. පංචසීලයේ කැඩින්න බෑනේද. සෝහන් පුද්ගලයා ලෞකික ආර්ය අස්්්‍රාංගික මාර්ගීන් ලෝකූතර ආය අස්ටාංගික මාර්ගය තුළට ඇතුළත් වෙලා නේත ඉන්නේ. සෝහන් පුද්ගලයා යනෝ පංච උපාදා නස්කන්දයේ අනිත්‍ය දකිමින් න්නේද ඉන්නේ. සත්පුරුස පංවර්ත්නය . සෝහන් වුණු පුද්ගලයකු අතින් පංචසීලයේ කැඩින්න බැනේද. සෝහන් වුණු උත්තමයකතින් පංචසීලයේ කැඩින්නේ නැහැ. ඒකට හේතුව තමයි අපායගමනීය ශක්තිය ඇති තත්ත්වේ ඒ ඇක චීත්ත සන්තතියෙන් නැති කල්ලා තියෙන හින්දා. අභිධර්මීන් පිළතුරක් දුන්නොත් ලෝභමූල දිට්ටිගත සම්පයුත්ත, මත්‍යා ෘෂ්ටියා සමඟයත්න ලූභමූල සිත්හතර එයා නැති කරලා. ඒවාගේම බුද්ධාදී අටතැන්හි සැක එකන විචිකිච්චා සම්පයුත්ත සිත නැති කරලා. එතකොට අනිස් සිත් ොල තියන අපාය ගමනීය ශක්තිය නැති කරලා. ඒනිසා ඒ කෙනා අතින් පින්වර්නී පංචසීලය කැඩෙන්නේ නැහැ. සෝහන් පුද්ගලයා ලෞකික ආර්ය අස්ථාංගික මාර්ගීම්, ලූකෝත්තර ආය අස්ථාංගික මාර්ගයේ තුළට ඇතුළත් වෙලානීද ඉන්නේ. අනිවාරීෙන්ම සූහන් උනා කියනයා තවදෝටත් ලෞගික ආර්යස්ථාික මාර්ගී නෙමි ඉන්නේ. සත්පුරු සැපිංුවත්නි ලෝකෝත්තර, ආර්ස්ථායික මාර්ගයට ඇතුළලත්තලා යිනේකැන් ලෝකෝතරඋත්තමේ. අනි වාරයම සසලින් එතරව නිවන් දකිනවා. ඒක බීජීවහෝ කෝලංකෝලවහෝ සත්තක් අත්තු පරමවහෝ පින්වත්නී සුස්ක විදර්ශක නම්. එහම නැත්තන් සමතයානික නම් ඒ සූහන් උත්තමයා ඒ සමතයානික ස්වභාවේ අනුව පිින්වර්ටනී සසරීන් එතරවීම අනි වාරයම අනාගතයේදී සිද්ධ වෙනවා. එනිසා සූහන් උත්තමයා. ලෞකික ආර්යස්ථායික මාර්ගීන් ලෝකෝතර ආර්යස්ථාහික මාර්ගයට පිංවත්න අනිවාරීම ඇතුලත්වෙලා ඉන්නේ. සූහන් පුද්ගලයා යනු පංච උපාදානස්කන්දයේ අනිත්‍ය දකිමින් නේද ඉන්නේ කියලයි අහලතියෙන්නේ පින්වත්න සූහන් වූ පුද්ගලයා. සූහාන් වූ මාර්ගක් සනයේදීම, පත්්‍යවීක්ෂණයේ සිද්ධකන ආකාරයක් තියෙනවා ති තික ප්‍රාඥණයක් නම්. පස් ආකාරයකටත් මන්ද ප්‍රාඥයක් නම් පිංවර්ත්නි තුන් ආකාරයකටත් සිද්ධ වන විදිහත් වීනා පත්්‍යවයක්ෂණය ඒ පිළිබඳ බොහෝ විස්තර කතා කරන්නට ඕනේ සූහා පුද්ගලී පංච උපාදානස්කන්දයි පිංවර්ත්නී සක්කා රිිට්්‍යිය නැති කරලා විචිකිච්චා සීලාබත පරාමාසුව නැති කරලා. උපාදානස්කන්ද කිව්වා හම එක වෙනම කියන්න වෙනවා මොකද එතනදී. සාමූපධානී ගැන කතා කරන්න වෙනවා. දිට්ටූපදාානී ගැන කතා කරන්න වෙනවා, සීලබ්බ තූපදාානී ගන කතා කරන්න වෙනවා අත්තවා දූපධානී ගන කතාකාරන්න වෙනවා. ඒ උපාධන හතරින් සක්කාදිිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාසයන්ට ඒ අදාළකාරණා නැත්තටම නැති කරලායි තියෙන්නේ. සත්පුරුස පිංවත්න අද ඇසලපුර පසලොස්සක පහෝතිනය. පින්වන්තෝ ඔය ඇත්තු ඉතානු වටිනා ආකාරයට ධරණ සාකච්ඡා පැවැැත්තුවා ඔබ පුහෝම පින්වන්ත කලන මිතුරු පිරිසක්. පින්වත්නී සසරින් එතරිවන්න දහාම්පිපාසයෙන් කටයුතු කරන්න. ඔය ඇත්තු ඔබට තියෙන හැමගැට්ලුවක් අපට ඉදිරිපාත් කරන්න. අපි ඔබට ධර්මානුකූල වේ විසහඳ තින්නා. පින්වන්ත ඔය ඇත්තු සසරින් එතරිවීමේ අධිස්ථානයෙන් කටයුතු කරන්න. කල්්‍යානෙ මිතුරු කල්්‍යයානනි මිතුරෘත්තිෙක් එක ටින්නට ඕනේ. පින්වර්නී තවතුරටත් සසරී දුක්ක නිමීයන් නැතුව සසරීින් එතරිවෙන්නට ලෝතුරාභාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දශනා කළ උතුම් ධර්ම මාර්ගයම අනගමනය කරන්න. අද තවසේදීත් ධර්ම සාකච්ඡාවන් සඳහා, දායකත්ය වුණු සියලුදිනාගේම නමිමියගේ සිලුදිනාට මේ පින් අනමෝදන් කරන්නට ඕන මේ භවීට සම්බන්ධව අතීත බවලට සම්බන්ධ මියගිය සිලු දෙනාමය පින් අනමෝදන් වෙත්වා විසේසීම අපේ පින්වත් පොඩිස්වාමීන් වහන්සේලාපමක සියලුම කල්යාන මිත්්‍ර ධර්මා සාකච්ඡාව මෙහේවපු පින්වතුන්නට ඒවාගේ ධර්ම ප්‍රශ්න අහපු පින්වතුනට මේ සියලු කටීතු සසාදායකති දරුව ඇත්. ට මිනිපුර අමාසාන්ධි තපපුවන ආරණ සේනාසනය නිර්මාණය කළ සත්පුරුස් නිර්මාණය කළ ගුරු පනුරක් විදිහට අපිට මේ ආරණ සේනාසනයේ, අපි වනිී නිර්මාණය කළ පූජය කරපු, ඉස්සත්පුරුස බෝසත් ගුණති ජයලාල් මැතිදුම් ඇැතිනියදූ දරුවන්ට. ඔබ පවුල් පරපුරේ හැමදිනාටම නිදුක් නීරෝගී දීර්කාවිස් ලබේවා මියගේ ඥාතිීනට, ීපිින් අනුමෝතන් වීවායකල සදුනාධයක් පොවත්තන්න. දෙවියන්ට මීපිින් අනුමෝදන් වීවායකල සදුනාධයක් පොත්තන්න. සසට දුක්නසානිවන් දකින්නට මීපිින් හීතුවාසනා වීවායකල සතුනාධයක් පොත්තන්න. ආකා සට්ටාජ බුම්මට්ටා දීවානාගා මහිතිකා පං්ඥන්තන් අනුමෝදිිතා චිරන්රකන් තුතුන් සදා. හ ටම diru සnaയ.